බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ත පන්සිල් මලුව. ගරු ස්වාමීන් වහන්ස, පහුගිය දින කිහිපය පුරාවටම ඔබ වහන්සේ විමසමින් බොහෝ ප්‍රශ්න සිරස FM පන්සිල් මලුවට ලැබුණා. ඉතින් මේ ප්‍රශ්න බොහෝමයක් අපිට පුළුවන් ආකාරයට මේ වෙලාවේ කාල වේලාව අනුව ඔබ වහන්සේට යොමු කරනවා. ස්වාමීන් වහන්ස, පින සහ කුසලය කොහොමද අපි පැහැදිලි කරගන්නේ? මෙහෙමයි නෝනා, බුදුරජාණන් වහන්සේ පින කියලා කියන්නේ සැපයට කියනා වූ තවත් නමක්. තේරුණාද? යමෙක් සැපෙන් ජීවත් වෙනවා නම්, ඒ කියන්නේ යමෙක් සතුටෙන් ජීවත් වෙනවා නම්, ඒක තමයි පින. දැන් අපිට මේ සමාජයේ ජීවත් වෙන මිනිස්සුන් දිහා ගන්නකො, ඒ මිනිස්සුන් යම් කෙනෙක් සැපෙන් සතුටෙන් ජීවත් වෙනවා කියන්නේ ඒක තමයි පින. දැන් අපි තිරිසන් ලෝකේ ගන්නකො, තිරිසන් ලෝකෙත් තිරිසන් සත්තුන්ගේ රැල් අතර ඒ රැලේ නායකයා හැම වෙලාවම ශක්තිමත්ව ජීවත් වෙනවා නේ, සතුටෙන්, අනිත් අයට වඩා දින. එතකොට මේ සතුට සැපය කියන්නේ පින, වෙන දෙයක් නෙමෙයි ඈ. එතකොට පින කියන වචනේ අර්ථය තමයි සැපය සහ සතුට කියන කාරණේ. යමෙක් සැපෙන් ජීවත් වෙනවා නම් ඒ පින නිසා, යමෙක් දුකෙන් ජීවත් වෙනවා නම් ඒ පව් නිසා. එහෙනම් එතකොට පින කියන වචනේ ඒකයි. පින කියන්නේ සැපයට කියනා වූ තවත් නමක්. එතකොට කුසලය කියන්නේ නෝනා, සිතෙන් කයින් වචනෙන් සිද්ධ වෙන්නා වූ යහපත් දේ. අකුසලය කියන්නේ සිතෙන් කයින් වචනෙන් සිද්ධ වෙන්නා වූ අයහපත් දේ. එතකොට දැන් යහපත් දේ මොනවාද? කුසලයේ කියලා කියන්නේ මොකද්ද? කයෙන් සිදුවෙනා වූ යහපත් දේ තමයි. එයා සතුන් මරන්නේ නැහැ, සොරකම් කරන්නේ නැහැ, කාමයේ වරදව හැසිරෙන්නේ නැහැ. කයෙන් කුල්ල කරන දේ. එතකොට එයා වචනෙන් කරන්නා වූ කුසල් කර්මයේ තමයි මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා වලින් එයා වැළකෙනවා. එතකොට මනසින් කරන්නා වූ යහපත් දේ තමයි එයා ලෝභ, ద్వේෂ, මෝහයන් වැළපෙනවා. දැන් එතකොට දැන් කුසලයේ කියන්නේ මොකද්ද? මේ සිතෙන්, කයින් වචනෙන් කරන්නා වූ යහපත් දේ. පින කියන්නේ මොකද්ද? සැපයට කියනා වූ තවත් නමක්. එතකොට දැන් පින කියන වචනේ, කුසලය කියන වචනේ අර්ථ එකක්ද දෙකක්ද? දෙකක්. තේරෙනවද? පින කියන්නේ සැපයට කියන තවත් නමක්. කුසලය කියන්නේ සිතෙන්, කයින් වචනයෙන් කරනා වූ යහපත් ක්‍රියාවන් අර තුන. තේරෙනවද? නමුත් මේ වචන දෙකේ අර්ථ දෙක වෙනස් වුණත් නොවනා, නිරතුරුවම යමෙක් සැපෙන් ජීවත් වෙන්නේ කුමක් නිසාද? කුසල් දහම් වඩන නිසා. යමෙක් දුකෙන් ජීවත් වෙන්නේ කුමක් නිසාද? අකුසල් දහම් වඩන නිසා. එතකොට පින කියන වචනේ අර්ථය සැපයට කියන නමක්, කුසලයේ කියන්නේ අර සිතෙන් කයින් වචනේ සිද්දෙන යහපත් දේ. වචන දෙකේ අර්ථය වෙනයි. මේ වචන දෙකේ අර්ථ වෙනස් උනත් නොවන නිරේතුරුව මේ දෙක එකට බැඳිලායි තියෙන්නේ. මොකද යමෙක් සැපෙන් ජීවත් වෙන්නේ ඔහු කුසල් දහම් වඩන නිසා. යමෙක් දුකෙන් ජීවත් වෙන්නේ ඔහු අකුසල් දහම් වඩන නිසා. ඒ නිසා නිරේතුරුවම දැන් සමහරු අහනවා, කොහොමද ස්වාමින් වහන්සේ අපි පින්කමක් කරන්නේ කුසල් දහම් වැඩෙන විදිහට කියලා. එතකොට සමහරු ඉන්නවා පින්කම් කරන්නේ අකුසල් දහම් වැඩෙන විදිහට. එතකොට අපි නිරේතුරුවම දක්ෂ වෙන්න ඕනේ මොන පින්කම කළත්. ඒ කියන්නේ දානමය පින්කමක් කළත්, සීලමය පින්කමක් කළත්, කඨින පින්කම් කළත්, මොන පින්කම කළත් අපි දක්ෂ වෙන්න ඕනේ ඒ පින්කම කුසල් මූලයන් වැඩෙන ආකාරයෙන් සිද්ධ කරගන්න. මොකද අවාසනාවකට නොදන්නා භාවය නිසාම වර්තමාන සමාජයේ නොවන නිරේතුරුවම පින්කම් සිද්ධ කරන්නේ අකුසල් මූලයන් වැඩෙන විදිහට. එතකොට දැන් අකුසල් මූලයන් කියන්නේ මොකද්ද? ලෝභ, ద్వේෂ්, මෝහ. මේ අකුසල් මූලයන් වැඩෙන දිශාවට තමයි පින්කම් සිද්ධ කරන්නේ. එතකොට අකුසල් මූලයන් වැඩෙන දිශාවට අපි පින්කම් සිද්ධ කළොත් මොකද වෙන්නේ? ඒ පින විපාක දෙන්නේ දුර්වල උපත් තුනින්. තේරෙනවද? ඊළඟ ජීවිතේ අපිව දුර්වල උපතකට දාලා තමයි අන්න පින විපාකෙට එන්නේ. ඒ නිසා නිරේතුරුවම දක්ෂ වෙන්න අපි මොන පින්කම කළත්, නිරේතුරුවම දානයක් දුන්නත්, සීලයක් රැක්කත්, භාවනාවක් කළත්, ඒ සෑම දෙයක්ම අපි සක්කාය දිට්ඨියෙන්, අපේ තෘෂ්ණාවෙන් අපි තෙත් කරගෙන තමයි ඒක කරන්නේ. අපේ තෘෂ්ණාව මේ මගේ දානේ, අපේ දානේ, ඒ දානය මගේ කරගෙන තමයි ඒ දානේ දෙන්නේ. සීලය රැක්කත් ඒ සීලය මගේ කරගෙන තමයි ඒ සීලය තුල ජීවත් වෙන්නේ. තේරෙනවද? නිරේතුරුවම මේවා මගේ කර ගැනීම නිසා අපි මොකද්ද සකස් කරගන්නේ? ලෝභ සිත. ලෝභ සිත. තේරෙනවද? එතකොට මේ සෑම මොහොතකම අපි නිරේතුරුවම පින්කම් කළත් නොකළත් නිරේතුරුවම අපි ඒ ලෝභ සිත තුල ඉන්නවා. මගේ කියන සිතුවිල්ල නෝන කවදා හරි නැති වෙන්නේ රහත් වෙන වෙලාවේ. මමත්වයේ සම්පූර්ණයෙන්ම ෂේර් කරලා දාන්නේ යම් කෙනෙක් උතුම් රහත් ඵලයට පත් වෙච්ච වෙලාවේ. නමුත් යමෙක් සෝවාන් ඵලයට පත් වෙන වෙලාවේ මමත්වයේ දැඩිභාවය නැති කරනවා. තේනවද? මමත්වයේ දැඩිභාවය, මමයේ කියලා ගන්නා වූ දැඩි දෘෂ්ටිය. කුමක් කෙරෙහිද මමයේ කියලා ගන්නේ? රූපය කෙරෙහි ගන්නා වූ මමයි කියන දැඩි දෘෂ්ටිය. වේදනාව, සංඥාව, චේතනාව, විඥානය කෙරෙහි ගන්නා වූ මමත්වයේ දැඩිභාවය
යස් නැති කළ දාන නිරෝධය කළ දැම්ම සෝවාන් පලට පත්වෙද්දිම යා මත්වේ දැඩිභාවය සම්පූර්ණයම ශය කරනවා. තේනද? මමත්වේ දැඩිභාවය ශය කලාට පස්සේ මොකක්ද වෙන්නේ? එයා තුළින් අපායගාමී අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. අපායගාමී අකුසල් සිද්ධවීමක් එනිසා යා කවදාක සතරාපායට වැටෙන්නේ නැහැ. නමුත් එයා තුළ කාමරාග පටික තියෙනවා. එයා තුළ කාමරාග පටික තියෙනවා. එයා තුළ ලෝභ සිද්ධ තියෙනවා. තේරෙනවද? දැන් අර නකුල පියා සෝවාන් ඵලයට පත් වෙලා හිටියේ. සෝවාන් ඵලයට පත් වෙලා මරණාසන්න මොහොතේ අවසාන වෙලාවේ බුදුරජාන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ මගේ මේ නකුල මාතාව මට ඊළඟ ජීවිතේදීත් මගේ බිරිඳ කරගන්න මාර්ගය කියන්න කියලා. තේරෙනවද? දැන් මේ දෙන්නම සෝවාන් ඵලයට පත් වෙලා ඉන්නේ. පත් වෙන්නේ තරුණ වයසේදී. නමුත් දැන් මේ අවුරුදු 80 වගේ වයෝ වෘද්ධ කාලෙදි නකුල පියා ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මට මගේ නකුල මාතාව ඊළඟ ජීවිතේත් මගේ බිරිඳ කරගන්න හැටි කියලා දෙන්න කියලා. තේන්නා? ඒතර බලන්න එයා තුල කාමරාග පටිගයන් තියෙනවා. තේන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කත් එයා තාම බිරිඳ කෙරේ බැඳිලායි ලෝභසිත තියෙනවා. දෙන්න නමුත් සක්කාය දිට්ඨිය දැඩි ලෝභසිත නැහැ. තේන්නාද? නමුත් බුදුරයන් වහන්සේ ඒ වෙලාවේ කියන්නේ නැහැ නකුල නෑ නෑ එහෙම කරන්න ඕනේ නැහැ ඔබ මේක අනිත්‍ය වශයෙන් දකින්න කියලා බුදුරයන් වහන්සේ කියන්නේ. බුදුරයන් වහන්සේ නකුලට කියනවා මොකද? නකුල සමත්‍යාග සමශීල සමසද්ධා සම ප්‍රඥා වඩන්න එවිට ඔබලා දෙන්නා ඊළඟ ජීවිතේදී එකතු වෙයි කියලා. දෙන්නාම සමෝ මේ ධර්මයන් වඩන්න. සමෝ සීලය වඩන්න, සමෝ දානීය වඩන්න, සමෝ ප්‍රඥා වඩන්න, සමෝ වැඩුණාම ඔබලා දෙන්නා ඊළඟ ජීවිතයකට එකතු වෙයි කියලා. තේරුණාද? දැන් මේ ධර්මය අහගෙන ගියත් නකුල පියා අර බිරිඳ කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසා මැරෙන වෙලාවේ එයා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය තවදුරටත් වැඩිවි නැහැ. තේරුණාද? මරණ වේලාවේ පංච උපාදානස්කන්ධේ තවදුරටත් අනිත්‍ය වැඩි වෙන්නේ එයා මැරෙන මොහොතේම නොවනා සෝවාන් ඵලයට පත්වෙච්ච දෙවි කෙනෙක් හැටියට ඉපදුනා. තේරුණාද? මොකද එයා තුල අකුසල් මූලයක් තමයි එතන වැඩිනේ. මොකද ලෝභසිත වැඩුණා. තේරෙන බිරිඳ කෙරේ තෘෂ්ණාවක් තිබුණා. නමුත් එයා මැරිලා සෝවාන් ඵලයට පත්වෙච්ච දෙවියෙක් හැටියට ඉපදුනාට පස්සේ නකුල මාතාවත් දැන් සෝවාන් වෙච්ච අම්ම කෙනෙක්. නකුල මාතාව තුල අනිත්‍ය සංඥා වැඩුණා. දැන් ස්වාමි පුරුෂයා අහිමි වුණා, මිනිය ගෙදර තිබ්බා, නෑදෑය දුක් වුණා, තනිකම දැනුණා, දැන් දරුව පෝෂණය කරන්නේ තනියම. ඒ නිසා දැන් නකුල මාතාව තුල අනිත්‍ය සංඥා වැඩුණා. නකුල මාතාව තුල අනිත්‍ය සංඥා වැඩෙලා නකුල මාතාව මැරෙන වෙලාවේ එයා මැරිලා සකෘදාගාමි දිව්‍යාංගනාවක් වෙලා ඉපදුනේ. තේරෙනවද? නමුත් අර නකුල පියා එතනදී අතරමං වුණා. අර ලෝභ සිත නිසා. තේරෙනවද? ලෝභ සිත නිසා බිරිඳව උපාදානය කරගත්තා. එයාට සෝවාන් ඵලයෙන් ඔබට ය아가න්න බැරි වුණා. නමුත් එයා මැරුණට පස්සේ නකුල මාතාවගේ අනිත්‍ය සංඥා වැඩුණා. තේනද? වැඩෙද්දී නකුල මාතාව දිව්‍යතලයේ උප්පත්තියක් ලබන්නේ සකෘදාගාමි දෙවි කෙනෙක් හැටියට. තේනද? දැන් ඕනම දෙන්නෙක් නොනා ජීවිතේ එකට ජීවත් වෙලා විවාහ ජීවිතයක් ගත කරලා වයෝ වෘද්ධ වෙලා ඉස්සෙල්ලාම මැරෙන කෙනාට අවාසියක් වෙනවා. තේනද? ඒක ධර්මතාවයක්. මොකද ඉස්සෙල්ලාම මැරෙන කෙනා හරිවරාම ඉන්න කෙනා උපාදානය කරගන්නවා. තේනද? ඉන්න කෙනා උපාදානය කරගන්නවා. ඇයි උපාදානය කරගන්නේ? ඔය අකුසල් මූලයක් නිසා. තේන්නද? එයා රූපය කෙරේ ඇති කරගන්නා වූ ලෝභ සිත නිසා මෝහයත් එතන තියෙනවා. ඒක නිසා හැම වෙලාවම මැරෙන කෙනා ඉන්න කෙනා උපාදානය කරගෙන තවදුරටත් අනිත්‍ය වඩන්නේ නැතු එයා අසරණ වෙනවා. නමුත් එයා මැරුණාට පස්සේ මේ තනි වෙච්ච කෙනා තුල අනිවාර්යයෙන්ම අනිත්‍ය සංඥා වැඩෙනවා. එයා ආර්යගේ මරණය දකිනවා, එයා තනි වෙනවා දකිනවා, එයා ජීවිතේ තනියම අරන් යන්න ඕනේ. එයා අනිත්‍ය සංඥාව දැකලා එයා කොහොම හරි මෙතනින් ගොඩ වෙන්න උත්සාහ ගන්නවා. තේන්නද? එතකොට දැන් එතනදී නිරේතුරුව බලන්නේ පින කියන කාරණේ තියෙනවා. නමුත් නෝනා අකුසල් මූලයන් මේ පැත්තෙන් වැඩෙනකොට පින විපාක දෙන්න අර ශක්තිමත්. දැන් මෙතනදී නකුල පියාණන් සෝවාන් ඵලයටපත් වෙලා හිටියට බේරුණා. හොඳේ. නමුත් සෝවාන් ඵලයටපත් උනේ නැත්නම් සමහර විට නෝනා එයා තිරිසන් සත්වාත්මයකට වැටෙන්න පුළුවන්. වැටිලා පින විපාක දීලා ඒ තිරිසන් සත්වයේ සත්ව නායකයෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ මොන පින්කම සිද්ධ කළත් කුසල් මූලයන් වැඩෙන ආකාරයෙන් සිද්ධ කරන්න. කුසල් මූලයන් වැඩිනවා කියන්නේ මොකද්ද? ලෝභ, ద్వේෂ්, මෝහ ධර්මයන්ගෙන් තොරව මේ පින්කම කරන්නේ. මේ පින්කම නිත්‍ය වශයෙන් දැකගෙන කරනවා නම් මගේ පින්කම හැටියට දකින කරනවා නම් තව කෙනෙකුට ඒක සම්බන්ධ වෙන්න දෙන්නේ නැත්නම් ඒ වාතුල නිරේතුරුවම අපි ලෝභසිත මතු කරගන්නවා. ඒ ලෝභසිත පිටිපස්සේ හැම වෙලාවෙම ద్వේෂය සැඟවිලා තියෙනවා. සමහරලාට පින්කමක් කරද්දී මේ පින්කම කරපු කෙනාගේ නමගම කිව්වේ නැත්නම් සමහරලාට ගැටෙනවා. එහෙම නැත්නම් ඒ ස්වාමීන් වහන්සේලා හරියට ඒගොල්ලෝ පිළිගත්තේ නැත්නම් ඔන්න ගැටෙනවා. ඔය එක එක ආකාරයෙන් ඒගොල්ලෝ පින්කම කරද්දී තව කෙනෙක් ඇවිල්ලා කවුරු හරි දාන ටිකක් බෙදුවොත් ගැටෙනවා නේ. අපේ දානේ කාටවත් දාන දෙන්න බෑ. ඒතර මේ සෑම දෙයක් තුලින්ම මොකද්ද අපි වඩාගෙන තියෙන ලෝභ සිත. මේ ලෝභ සිත පිටිපස්සේ හැම වෙලාවම ද්වේෂය සැඟවිලා ඉන්නවා. බාධාවක් ආපු ගමන් ටක් ගාලා අපි කේන්ති ගන්නවා. ඒතර ඇයි මේ සියල්ලම සිද්ධ වෙන්නේ? අපි තුල තියෙන මෝහය
නිසා. මේ කුසල් සංස්කාර නිත්‍යයි කියලා ගන්නා වූ මෝහ සිතුවිල්ල නිසා. එනිසා නිරේතුරුව දක්ෂ වෙන්න නොදන්නා භාවය නිසාම සමාජයේ පින්කම් කරගැනීමේදී නොනා බරපතල අකුසල් මූලයක් සිද්ධ කරගෙනයි පින්කම් සිද්ධ කරන්නේ. එනිසා නිරේතුරුවම කොයි පින්කම සිද්ධ කරත් අලෝභ අද්වේෂ අමෝහ ධර්මයන් වඩමින් මේ පින්කම සිද්ධ කරන්න ඕනේ. අලෝභ අද්වේෂ අමෝහයන් වඩමින් පීත්‍රි ගන්න ඕනේ. එතකොට අලෝභ දොසිත වැඩෙනවා කියන තැන අපි කවදාක්වත් මගේ දානීය, මගේ සීලය, මගේ සමාධිය, මගේ පින්කම කියන දෘෂ්ටියට අපි එන්නේ නැහැ. තේරෙනවද? අපි දන්නවා මොනසා සස්ත්‍රීක භාවයෙන් පින්කමක් කළත් ඒ සෑම පින්කමක් තුලින්ම සකස් වෙන්නා වූ සංස්කාරය අනිත්‍ය වූ දෙයක්. විපාක දීලා අනිත්‍ය වෙන දෙයක් නම් ඒ අනිත්‍ය වෙන විපාකේ ස්ට්‍රෙස් කරලා දෙන මේ පින්කම මගේ බවට පත් වෙනවද? නැහැ. ඉතින් අපි ඒක මගේ කරගන්න යන මොහොතක් පාසා ඒ මගේ කරගැනීමට අදාළව මෝහය, සක්කාය දිට්ඨිය තව තව වැඩි වෙනවා. ඒ නිසා පින්කම අපි අකුසල් මූලයන් රැස් වෙන ආකාරයෙන් සිද්ධ කරගත්තොත් නිරේතුරුවම අපිට පින විපාක දෙන්නේ දුර්වල උපත් වලට ඇවිද. තේන සමහර විට කෝටිපති පවුලක කෙනෙක් ඉපදෙන්න පුළුවන්. නමුත් එයා හරිම දුර්වර්ණ කෙනෙක්. සමහර විට කෝටිපති පවුලකයා ඉපදෙන්න පුළුවන්. නමුත් එයා හරිම නූගත් කෙනෙක්. සමහර විට කෝටිපති පවුලකයා උපදින්න පුළුවන්. නමුත් ඉපදිච්ච දාපටන් රෝගී භාවයට පත් වෙලා එයි පින් කළානේ දන් දුන්නා. තේනවද? නමුත් දන් දුන්නේ අකුසල් මූලයන් වඩමි. දන් දුන්නේ අකුසල් මූලයන් වඩමි. තේනවද? එතකොට අකුසල් මූලයන් වැඩෙද්දී අර පින ඇවිල්ලා විපාක දෙනකොට අර වගේ දුර්වල උපත් වලට පත් කරලා තමයි අපිට විපාකේ සලස්සන්නේ. ඒ නිසා නිරේතුරුවම දක්ෂ වෙන්න පින කියන කාරණය තුලින් කුසල් මූලයන් ශක්තිමත් කරගන්න. ඒක අපි උවමනාවෙන් කරගන්නොත් සතිය සීය අපි තුල තියෙනවා. අපි තුල සතිය සීය නැත්තම් නිරේතුරු අපි කරන සෑම පින්කමක්ම අපේ සක්කාය දිට්ඨියට අදාළව අපි තෘෂ්ණාවෙන් තෙත් කරලා නිරේතුරුවම පින්කම් සිද්ධ කරන්නේ මේ පැත්තෙන් බලවත් වූ අකුසල් මූලයන් ගොඩක් වඩා. ස්වාමින් වහන්ස, අපි පින් රැස් කරගන්න ගිහිල්ලා නොදෙනුවත්වම පවුත් රැස් කරගන්නවා නේද? පින අකුසල් මූලයෙන් දූෂණය කරලා. තේන්නයි. දැන් අපි ස්වාමින්වහන්සේ කෙනෙක් අටට බණට එනවා කියලා යම් මාර්ග තදබදයක් නිසා 8යි 10 වුණත් එතනින් අපි අකුසල් මූලයක් රැස් කරගන්නවා. එතකොට අකුසල් මූලයන් බලවත් වැඩි නෝන. දානමය පින්කම තුලින් රැස් වෙන්නා වූ සංස්කාරයන්ට වඩා සීලමය පින්කම තුලින් රැස් වෙන සංස්කාරයන්ට වඩා අකුසල් මූලයන්ගේ බලවත්කමයි වැඩි. ඒ නිසා නිරතුරුව මේ අකුසල් මූලයන් කියන මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන කාරණා තුනමයි මේ සංසාරයේ නෝන මේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් අපිට මේසා දුකක් සංසාරේ අත් කළ දීලා තියෙන්නේ. නමුත් අපි මේ පින්කම් නොකරපු අය නෙමෙයි අටමහා පින්කම් කෝටි ප්‍රකෝටි ගණක් අපි සංසාරේ කරලා තිනවා. නමුත් මේ සෑම පින්කමක්ම නිරේතුරු අපි අකුසල් මූලයන් රැස් කරගෙනයි අපි කරලා තියෙන්නේ. ඒ නිසා පින්කම නෙමෙයි සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතය තුලත් අපි ඒකයි කරන්නේ. අපි ආහාරයක් ගන්න ගියත් අපි ඒ ලෝභකමින් ගන්නා වූ ආහාරය, එහෙම නැත්නම් රස කරමින් ගන්නා වූ ආහාරය අවසානයේ මොකද වෙන්නේ? අවසානයේ ඒක gedara තියෙන වැසිකිලි වලේ තැම්පත් වෙනවා. අපි ගන්න කොච්චර රසවත් ආහාරයක් වුණත් අවසානයේක වැසිකිලි වලේ තැම්පත් වුණත් ඒ ආහාරය කෙරෙහි ඇති කරගන්නා වූ ලෝභසිත අපිව භවයට අරන් යනවා. අවසානයේ ආහාරය කොහෙද දීන්නේ? වැසිකිලි වලේ. නමුත් රෝභසිතින් ගත්ත ආහාරය අවසානයේ එතෙන්ට ගියත් එහෙම නැත්නම් මේ ජාති ජරා ව්‍යාධි මරණ වලට ලක් වෙන රූපෙට එකතු වුණත් ඒ නිසා සකස් කරගත්තා වූ ලෝභසිත අපිව භවයට අරන් යනවා. එහෙනම් ගෙදර දොරේ බලන්න, තමන්ගේ ගෙදර කාමරයේ තියෙන කණ්ණාඩි මේසේ බලන්න, පවුඩර් පෙට්ටිය ගැන බලන්න. මේ කණ්ණාඩි මේසය නිසා, පවුඩර් පෙට්ටිය නිසා, සුවඳ විලවුන් කුප්පිය නිසා නෝනා කොයිසා අකුසල් මූලයන් අපි ඇති කරගන්නේ? රූපය මගේ කරගෙන, රූපේ නිත්‍යභාවය දැකලා, රූපේ ලස්සන කියන කාරණා දැකලා, මේ ගෙදර තියෙන කණ්ණාඩි මේසය නිසා අපි කොච්චර අකුසල් ලෝභසිත, ද්වේෂසිත, මෝහසිත ඇති කරගන්නේ? නමුත් බලන්න, මූණේ පවරා ගන්නා පවුඩර් ටික අවසානයේ දාඩියට හේදිලා ගියත් ඒ රූපය කෙරෙහි ඇති කරගත්තා වූ ලෝභසිත අපිව භවයට අරගෙන යනවා. භවයට අරගෙන යනවා. එනිසා නිරේතුරුවම අපි කරගන්නා වූ සෑම කාරණයක් තුලදීම නිරේතුරුවම අපි අලෝභ, අද්වේෂ, අමෝහ ධර්මයන් වැඩෙන ආකාරයෙන් තමයි ඒ දේ සිද්ධ කරන්නේ. ඒතර මෙතනින් අදහස් වෙන්නේ නැහැ එයාට සුවඳ විලවුන් පාවිච්චි කරන්න එපා, පවුඩර් පාවිච්චි කරන්න එපා, කණ්ණාඩි මේසය පාවිච්චි කරන්න එපා කියන කාරණේ ධර්මයේ කොතනකවත් කියන්නේ නැහැ. නමුත් නිරේතුරුවම අපි මේ රූපේ අනිත්‍යභාවය දකිමින්, මේ ලස්සන වේවා, සුන්දරත්වය වේවා, මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් තමයි පාවිච්චි කරන්න ඕනේ. මේ දකිද්දි මොකද්ද වැඩලා තියෙන්නේ? අලෝභ, අද්වේෂ, අමෝහ. එනිසා ජීවිතේ කොයි දේ කරන්න, නමුත් කරද්දී නිරේතුරුව මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥානයන්ගේ අනිත්‍යභාවය දකිමින් කරන්න කියලායි බුදුරජාණන් වහන්සේ කියන්නේ. දීපින් වතුල්ලාට කවදාක්වත් මේ වෙන් පලා යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ? පලා යනවා නම් ඒක අන්තයක්. මධ්‍යම ප්‍රතිපදාව තුල ඉඳගෙන මේ හැම දෙයක්ම කරන්න. නමුත් මේ හැම දෙයක්ම කරද්දී
අලෝභ අද්වේෂ අමෝහ ධර්මයන් වැඩෙන විදියට රූපේ අනිත්‍යභාවය දකිමින් මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් කරන්න කියලා කියන්නේ. ඒ නිසා නිරේතුරුව පින්කම් කරද්දී දක්ෂ වෙන්න නැත්නම් අපරාධ මේ වියදම් කරන සල්ලි. තේරෙනවද? මේ පින්කම් වලට වියදම් කරන සල්ලි අපරාධ කියන්නේ මොකද? අපි පින්කම් අවසානයේ රැස් කරලා තියෙන අකුසල් මූලයන් නම් ලෝභ ද්වේෂ මෝහ කියන්නේ ලෝභකම කියන්නේ කුමක් කෙරේ ලෝභකමද? රූපය කෙරේ තියෙන ආ ලෝභ සිත් ඇති කරගන්න. මම තමයි මේ විදිය දානයක් දුන්නේ. මම තමයි මේ විදිය පින්කමක් කළේ. මම තමයි මෙච්චර මේවට වියදම් කළේ. මෙහෙම කරලා වේදනාව කෙරේ හඳුනා ගැනීම කෙරේ රැස් වෙන්නා වූ සංස්කාර කෙරේ විඥානය කෙරේ ලෝභ සිත් ඇති කරගත්තත් මේ එකක්වත් නිත්‍යද අනිත්‍යද වෙනස් වෙලා යනවා. තේන්නාද? කරු ස්වාමීන් වහන්ස යම් උතුම් ක්‍රියාවක් කරලා කෙනෙකුගේ හිත සතුටටපත් වෙනවා නේද? ඒක තමයි පින. තේන්නාද? නමුත් මේ පින සංස්කාරයක්. තේන්නාද? ඔබ සංසාරයේ සක්විති රජ වෙලා ඉපදුනේ, ඔබ සංසාරයේ ස්ත්‍රී රත්නය වෙලා ඉපදුනේ, ඔබ සංසාරයේ සක්‍රියා වෙලා ඉපදුනේ ඔය වගේ වර්ණවත් පින්කම් කරලා. නමුත් ඒ සංස්කාරේ නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? අනිත්‍යයි. එනිසා පින්කම් කරලා සකස් වෙනේ ආස්වාද ජනක හිත හැම වෙලාවම අපි විදර්ශනා නුවණි දකින්න ඕනේ. පින්කම් කරද්දී ආස්වාදයක් සකස් වෙනවා. ඒක පිනේ තියෙන ඵලයක්. දානයක් පූජා කරද්දී අපිට ඒ දානේ පූජා කරන මොහොතේම අපි තුල අපේ ශරීරයේ ප්‍රසන්න භාවයටපත් වෙනවා. අපේ ලේ ධාතුව පිරිසිදු වෙනවා. ඒ කියන්නේ අපේ ශරීරයට ආවිෂ වන්නේ සැපේ බලය. ඒක ධර්මතාවයක්. ධර්මතාවය. ඒ ධර්මතාවය නිරේතුරම අනිත්‍ය වූ ධර්මයක් කියලා දකිමින් ඒ ආස්වාදයට නොබැදෙන මොහොතේ අන්න නොන අකුසල් මූලයන් රැස් කළා වෙනවා. එහෙම නැතු අපි නිරේතුරුව පිනෙන් ලැබෙනා වූ ආස්වාදයට සැපයට සතුටට නිත්‍ය වශයෙන් බැඳෙන මොහොතක් පාසා පින නිසා බලවත් අකුසල් මූලයන් රැස් කරගත් කෙනෙක් බවටයි පත් වෙන්නේ. ඒ නිසා හැකිතාක් පින්කම් කරන්න. මොකද මේ සංසාර භව ගමනේ මේ ජීවිතේ අපිට සෝවාන් ඵලයට පත් වෙන්න බැරි වුණොත් අපේ ජීවිතේ අපිට තියෙන එකම සැනසille පින කියන කාරණේ විතරයි. වෙන දෙයක් නැහැ. പ്രേත ලෝකයකට වැටුණත් පින කියන කාරණේ තමයි പ്രേත ලෝකේ අපිට සැපයක් ලබලා දෙන්නේ. දැන් പ്രേත ලෝකේ ඉන්නවා සද්දන්ත പ്രേතයෝ, අනිත් പ്രേතීන් අභිභවාගිය പ്രേතයෝ ඉන්නවා. මේ මහා പ്രേතයෝ දැක්කම අර പ്രേතයෝ පලා යනවා. සමහරු ඉන්නවා ඒගොල්ලන්ගේ ඇස් වලින් ආලෝකය විහිදෙනවා. එතකොට ඒසා പ്രേත ලෝකෙදිත් යා උපාදාන පත්‍යා භව තුෂ්ණාව නිසා പ്രേත ලෝකෙට වැටුණත් പ്രേත ලෝකෙදී අර සද්දන්ත භාවය ලැබලා දුන්නේ කවුද? පින. තේරෙනවද? නමුත් පින රැස්කලේ අකුසල් මූලයන් තුලින් අර බාන් දුර්වල උපතකින් තමයි ඒක විපාකයට ආවේ. ඒ වගේ තිරිසන් සත්ව රැල් ගන්න ඔය සෑම තිරිසන් සත්ව රැලකම නායකෙක් ඉන්නවා. තේරෙනවද? ඒ නායකයා තමයි ඒගොල්ලන්ගේ ආහාර වලින් හැම දෙයකින්ම වැඩි කොටස භුක්ති විඳින්නේ යා තමයි. ඒ නායකත්වයට යාපත් වෙන්නේ සටන් කරලා. එතකොට බලන්න එයාට ඒ ආයුෂ වර්ණයේ සැපේ බලේ ලැබුණේ කුමක් නිසාද? පෙර පින නිසා. නමුත් පින් කළේ අකුසල් මූලයන් වඩමින් පින විපාකයට ආවේ දුර්වල උපතදී. ඒ නිසා නිරේතුරුවම පින්කම් කළා කියන කාරණයෙන් විතරක් නම් වැඩක් නැහැ. යන රැල්ලට නැගලා යන්න එපා. ඒ නිසා නිරේතුරුවම මොනේ පින්කම කළත් සීලයක් සමාදන් වුණත් කොයි වෙලාවකවත් මේවා නිසා මාන්නේ සක්කාය දිට්ඨිය ඇති වෙන්න දෙන්නේ. මොකද සක්කාය දිට්ඨිය ඇති කරගෙන වැඩක් නැහැ, මාන්නේ ඇති කරගෙන වැඩක් නැහැ. මේ සංස්කාර අනිත්‍යයි. වැඩක් නැහැ මේක හැමදාම මගේ වසඟේ තියාගන්න බෑ. කොච්චර දන් දීලා ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබුණත් ඒ සැපේ බලය අනිත්‍ය වෙලා යනවා. කොච්චර සීල් සමාදන් වෙලා යා ජනප්‍රියභාවයේ කීර්තිය ලැබුවත් ඒ කීර්තිය මොහොතකින් අනිත්‍ය වෙලා යනවා. කොච්චර සමාධිය වඩලා යා ධානතල සකස් කරගෙන රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල ජීවත් වුණත් ඒක පිරිහිලා කවදාහරි පල්ලෙහාට වැටෙනවා. තේන්න. ඒ නිසා නිරේතුරුව දක්ෂ වෙන්න, පින් සිද්ධ කරන්න. පිනමයි ඔබට සංසාරයේ තියෙන එකම සැනසille ගැලවිල්ල. ඒ පින් කරන්න ඕනේ නිරේතුරුවම මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින්. එහෙම නොවුනොත් කවදාක්වත් පින සැබෑ උපතකින් ඔබලාට විපාකෙට එන්නේ නැහැ. දුර්වල උපත් වලින් තමයි විපාකෙට එන්නේ. කරු ස්වාමීන් වහන්සේ ශක්තිමත් කුසල් රැස් කරගෙන බලවත් උත්පත්තියක් ලැබපු කෙනෙකුගේ ඉදිරි ජීවිත ගමන ධර්මානුකූලව සාර්ථක වෙන්න නම් කල්යාණ මිතුරු ඇසුර අවශ්‍යයි නේද ස්වාමීන් වහන්ස? එහි අනිවාර්යෙන්. දැන් ශක්තිමත් ආකාරයෙන් කුසල් මූලයන් වැඩෙන ආකාරයෙන් පින්කම් සිද්ධ කරද්දී අපිට ශක්තිමත් උපත් ලැබෙනවා. මනුස්ස දිව්‍ය උපත් ලැබෙනවා. ඒ මනුස්ස දිව්‍ය උපත් ලැබෙන්නේ ආයුෂ වර්ණයේ සැපේ බලය එක්ක. එතකොට ආයුෂ වර්ණයේ සැපේ බලයක අපිට ශක්තිමත් උපත් ලැබෙනකොට නෝනා අපිට එතනදී කල්යාණ මිත්‍රාශ්‍රය ලැබුණොත් අපිට ඒ ආයුෂ වර්ණයේ සැපේ බලය ඇති ජීවිතේ රහත් ඵලය දක්වා අරන් යන්න පුළුවන්. නමුත් කල්යාණ මිත්‍රාශ්‍රය ලැබෙන්න ඕනේ. නමුත් අකුසල් මූලයන් අඩු කරලා කුසල් මූලයන් තුලින් පින්කම් කළොත් ඒ හේතුව නිසාම අපිට සංසාරයේ කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙනවා. මොකද සංසාර පුරුද්දක් තියෙනවනේ නේද? අපි සංසාරයේ පුරුදු දේ තමයි අපිට මේ ජීවිතේ වැඩිලා එන්නේ. මේ මොහොතේ ඉඳන් අපි නිරේතුරුවම කුසල් මූලයන් වැඩෙන ආකාරයෙන් මේවා කරගෙන පිළිවෙලට අරන් ගියොත්
සමාරයට ඊළඟ ජීවිතය අපි මනුස්ස ජීවිතයක් ලැබුවත් සංස්කාරපච්චයා විඤ්ඥාන කියන ධර්මතාවය තුළ අපේ දැනීම් සකස් වෙන්න පෙරජීවිතය දැනීමොල්ට අදල්. එනිසා පුරුදු වෙන්න පුහුණු වෙන්න නිරේතුරුවම අලෝභ අද්වේශ අමෝහ ධර්මයන් වැඩෙන ආකාරයට කරන සෑම පින්කමක්ම කරන්න. එහෙම නැත්තං කවදක්වත් සීලය මගේ කරගෙන, දානය මගේ කරගෙන, සමාධිය මගේ කරගෙන, මෛත්‍රිය මගේ කරගෙන කරන සෑම පින්කමකදීම පිනේ නාමයෙන් අපි බලවත් අකුසල් මූලයන් මේ පැත්තේ පැස් කරනවා. නමුත් ඒක තේරෙන්නේ නැහැ අපිට. මොකද එතන ආස්වාදේ. මේ ආස්වාදේ කියන්නේ අකුසල් මූලයක් එතන. මමේ කියලා ගන්නා වූ ලෝභසිත සක්කාය දිට්ඨිය. ඉතින් මේ සක්කාය දිට්ඨිය තමයි පදංග හැටියට වැඩිලා 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 කොතනද හරි අපිට කල්යාණ මිත්‍රත්වයේ දුර්වල වෙච්ච තැනදී බලවත් වූ අනතුරන්ට අපි පත් කරනවා. තේන්න බලවත් අනතුරන්ට පත් කරනවා. ඒ නිසා නිරේතුරුවම සංසාර බය දකිමින් මේ ආපු දීර්ඝ භව ගමන සිහිපත් කරන්න දෙවිහාමුදුරනේ කොයිසම් පින්කම් අපි සංසාරේ කරන්නේ නැද්ද? අතීතයේ බුදුරජාණන් වහන්සේ කියනවා නම් බුදුරයන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වෙලා තියෙනවා කියලා, සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් පහළ වෙලා තියෙනවා කියලා, අතීතයේ අපට මහරහතන් වහන්සේලා කෝටි ගාණක් හමු වෙලා තිනවා කියලා කොයිසම් පින්කම් අපි කරගන්නේ නැද්ද? නමුත් ඒ පින්කම් කරගෙන තාක්කල් අපි කරලා තියෙන්නේ ලෝභ ද්වේෂ මෝහයන් වැඩින ආකාරයෙන්, අලෝභ අද්වේෂ මෝහයන් වැඩින ආකාරයෙන් කරලා නැහැ. ඒතර අලෝභ අද්වේෂ අමෝහයන් වැඩින ආකාරයෙන් සිද්ධ කළා නම් අපේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන්න ඕනේ. ඉන්ද්‍රිය ධර්මයන් වැඩුණා නම් අපි සෝවාන් ඵලයට පත් වෙන්න ඕනේ. අපි මේ භව ගමන තුල තාම මේ වෙලාවේ නැහැ. තේරෙනවද? ඒ නිසා අපි අරසා කල්ප ගානක් ආපු ගමනේදී මහා සස්වික පින්කම් කළත් නෝනා ඒ සෑම පින්කම් තුලින්ම අපි අකුසල් මූලයන් වඩාගෙන තියෙනවා. ඒ අකුසල් මූලයන්ට අදාළව අපි උපදින උපදින ආත්මභාවයත් පාවැල්වල අපි නැවත නැවතත් ඒ පරණ පුරුද්දන් තමයි සිද්ධ කරගෙන යන්නේ. මේ සංස්කාරයන් අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. ඉතින් අනිත්‍යයි කියලා නොදකින තාක්කල් පංච උපාදානස්කන්ධේ නිත්‍යභාවය වැඩෙනවා. වැඩෙන තාක්කල් අපි අනිවාර්යයෙන්ම භවෙ අල්ලගන්නවා. නමුත් ඉතින් කොතනකවත් නොවන අපිට මේ ලෝකය හදන්න බෑ, ලෝකේ නිවැරදි කරන්න බෑ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වෙලත් මේ ලෝකේ නිවැරදි කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. අතීතයේ සක්විති රජවරු දහස් ගාණක් පහළ වෙලත් මේ ලෝකේ නිවැරදි කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. අතීතයේ රහතන් වහන්සේලා කෝටි ගාණක් පහළ වුණත් මේ ලෝකේ නිවැරදි කරන්න ලැබුණේ නැහැ නෝනා. එහෙනම් කවදාක්වත් මේ ලෝකේ නිවැරදි වෙයි කියන කාරණය යමෙක් හිතනවා නම් එතන තියෙන මොහය. බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණකට නිවැරදි කරන්න බැරි වුණ ලෝකයක්. බුදුරයන් වහන්සේ ලෝකේ නිවැරදි කරන්න බැහැ කියලා කියද්දී නෑ ලෝකේ නිවැරදි කරන්න පුළුවන් කියන තැන ඉඳන් අපි තාමත් කල්ප ගානක් මෙරි මෙරි ඉපදී ඉපදී මෙරි මෙරි ඉපදී ඉපදී දුකත් සමග යද්දී අපිට ලෝකේ නිවැරදි කරන්න බෑ කියපු බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා නිවි ගියා නේද? උන්වහන්සේලා නිවි ගියා ලෝකේ නිවැරදි කරන්න බැහැ කියලා. අපි බුදුරජාණන් වහන්සේලාත් ඉක්මවා ගිහිලා ලෝකේ නිවැරදි කරන්න ගිහිල්ලා අපි කල්ප ගණන් සතර අපායන්ට සුගතියට වැටි 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 අපි මේ ගමන යනවා. ඒ නිසා භික්ෂුවක් හැටියට මම ධර්මයක් ලිව්වොත්, මම ධර්මයක් කිව්වොත් ඒ ධර්මයේ කියන්නේ ලෝකේ නිවැරදි කරන්න නම් මම දන්නවා මේ ලෝකෙන් දශමයක්වත් අපිට නිවැරදි කරන්න බෑ. දශමයක්වත් නිවැරදි කරන්න බෑ. ඒ නිසා ලෝකයේ යන ලෝකයකට යන්න ගියදෙන් ඔබ නිවැරදි වෙන්න කියලායි මට කියන්න තියෙන්නේ. එතනයි අපි ඉන්න ඕනේ. තේනද? තම තමන් දැක්කොත් ලෝකේ යන ලෝකයකට ගියදෙන් මම නිවැරදි වෙනවා කියන තැන එතන තිබ්බ නෝනා හැමෝටම නිවැරදි වෙන්න මාර්ගය එතන තියෙනවා. එතෙන්ට තමයි අපිට එන්න වෙන්නේ. නැත්තම් මේකම නෝනා මේ තියෙන රටාව ලෝකේ නිවැරදි කරන්න බෑ. බුදුරයන් වහන්සේ කියනවා ලෝකයේ තියෙන මෙතනයි කියලා. දැන් අපි ලෝකය කියන්නේ මේ ඇසට පෙනෙන ලෝකය. කනට අහන ලෝකය තමයි අපි ලෝකය කියන්නේ. නමුත් බුදුරයන් වහන්සේ මේ ඇසට පෙනෙන කනට අහන ලෝකය නෙමේ ලෝකය හැටියට පනවන්නේ. බුදුරයන් වහන්සේ ලෝකය හැටියට පනවන්නේ මේ නාම රූප දෙක. මේ ලෝකය මෙතනයි තියෙන්නේ. මේ ලෝකයයි ඔබට නිරේතුරුවම අර සම්මුති ලෝකය අල්ලලා දෙන්නේ. එනිසා ඔබ ඒ ලෝකයේ දිහා බලන්න එපා. මේ ලෝකයේ දිහා බලන්න මෙතනයි ඔබ ලෝකෙට අල්ලලා දෙන ධර්මතාවයන් සියල්ල ගොඩ නැගෙන්නේ. පස්සේ කියන ධර්මතාවයේ ගොඩ නැගෙන්නේ මේ ලෝකයේ තුල වේදනාව සංඥාව සංස්කාර විඥානයේ ගොඩ නැගෙන්නේ මේ ලෝකයේ තුල. ඒ කියන්නේ ඔබව භවයට අරන් යන්නේ ඔබව භවයට උස්සලා දාන්නේ ලෝකය මෙතනයි තියෙන්නේ. මේ ලෝකය ගැන හිතන්න කියලා බුදුරයන් වහන්සේ අපිට කියන්නේ. නමුත් අපි කවදාකවත් මේ ලෝකය ගැන හිතන්නේ නැහැ. තමා තුල තියෙන ලෝකය ගැන හිතන්නේ නැහැ. සැබෑ ලෝකය තමා තුල තියෙද්දි, සැබෑ ලෝකය අල්ලා දෙන ලෝකය තමා තුල තියෙද්දි නිරතුරුවම අපි අපිට අයිති නැති සම්මුති ලෝකයක් හදන්න ගිහිල්ලා අපේ ලෝකය නිරතුරුව අපි වරද්ද ගන්නවා. එනිසා බුදුරජාන් වහන්සේ කියනවා දැස් දෙක පියාගෙන මේ හිත දිහා බලන්න. මේ සකස් වෙන සෑම සිතුවිල්ලක් නිත්‍ය වශයෙන් ගන්න මොහොතක් පාසා
අන්න ඔබ භවයට යන්නා වූ සංස්කාරයක් නැත්තන් සම්මුති ලෝකයේ කොටස්කාරයෙක් බවට පත්වෙනවා කියලා. එනිසා ඔබ ඇස් දෙක පියාගෙන එක පැය කාලක් සකස් වෙන සෑම පස්සේ නිසා සකස් වෙන සෑම සිතුවිල්ලක්ම අනිත්‍යභාවයෙන් දකින මොහොතේ ඔබ ඒ පැය කාලය තුළ ලෝකයෙන් මිදුන මනුස්සයෙක් බවට පත්වෙන. එනිසා නිරේතුරුව අපි මේ ගන්න සිතුවිල්ලක් නිත්‍ය වශයෙන් ගන්න මොහොතක් පාසා අපි නැවත ලෝකයේ ඉපදීමට අවශ්‍ය සංස්කාරයක් රැස් කරමින් නැවත ලෝකයේ සමාජිකත්වයේ ලබනවා. එනිසා බුදුරජාණන් වහන්සේ කියන මේ මෙතනයි ලෝකයේ තියෙන්නේ. මේ ගැන හිතන්න, මේ නාම රූප ලෝකයේ ගැන හිතන්න. මේ රූපය ඔබ අනිත්‍ය වශයෙන් දකින්න යම් දවසක අවබෝධ වුණා නම් ඔබට මේ මුළු සම්මුති ලෝකයේම අතහැරිලා යනවා කියලා. ඉතින් ඕන ඔතෙන්ට තමයි අපි එන්න ඕනේ. නමුත් මෙතෙන්ට අත්වැල් බැඳගෙන කවදාකවත් අපිට යන්න බැහැ. බුදුරජාණන් වහන්සේ සරණ කරගෙන, ධර්මරත්නයේ සරණ කරගෙන, සංඝයා පිහිට කරගෙන තමා තුලින් යන ගමනක් අපිට මේ ගමන යන්න. ඉතින් මේ ගමනේ යද්දී අපි මුලින්ම අපිට හමු වෙන තැන තමයි සද්ධානුසාරී ධම්මානුසාරී කියන තැන. ඒතකොට සද්ධානුසාරී ධම්මානුසාරී කියන්නේ මේ ධර්ම මාර්ගයේ පළවෙනි පිය ගැටපෙළ තමයි සද්ධානුසාරී ධම්මානුසාරී. සද්ධානුසාරී ධම්මානුසාරී කියන්නේ සෝවාන් මාර්ගය තුල ඉන්න කෙනාට තමයි සද්ධානුසාරී ධම්මානුසාරී කියන්නේ. යමෙක් සෝවාන් ඵලයට පත් වෙච්ච වෙලා වෙනෝනා, ඒ සෝවාන් ඵලයට පත් වුණා කියන්නේ එයාගේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සම වෙනවා. ඉන්ද්‍රිය ධර්මයන් කියන්නේ මොකද්ද? සද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා. අපි හැම කෙනාගෙම මේ ඉන්ද්‍රිය ධර්මයන් තියෙනවා. නමුත් මේ ඉන්ද්‍රිය ධර්මයන් මේ ඇඟිලි පහ වගේ, ඒ කියන්නේ එක සමාන නැහැ. එකකට එකක් වෙනස්. එතකොට මේ එකකට එක වෙනස් කියන්නේ යා තාම සෝවාන් ඵලයට පත් වෙලා නැහැ. අපි යම් මොහොතක සෝවාන් ඵලයට පත් වෙන වෙලාවේ සද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් පහ සම වෙනවා. එක සමාන වෙනවා. සෝවාන් ඵලයට පත් වුණාට පස්සේ ආගේ මේ ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් හැටියට තමයි වැඩෙන්නේ. නමුත් සද්ධානුසාරී ධම්මානුසාරී කියන කෙනාගේ තාම මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සම වෙලා නැහැ. සද්ධානුසාරී කියන කෙනාගේ සද්ධාව කියන ඉන්ද්‍රිය වැඩිලා තියෙනවා, ප්‍රඥාව කියන ඉන්ද්‍රිය වැඩිලා නැහැ. තේරෙනවද? දැන් සමාජයේ හුඟක් අය ඉන්නවා සද්ධාව තියෙනවා, ප්‍රඥාව වැඩිලා, එයා සද්ධානුසාරී. එයා මොකද කරන්නේ? පින්කමක් කරලා, දානයක් දීලා, සීලයක් රැකලා, සාදු සාදු මට නැවත දෙවියෙක්, මිනිස්සෙක් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රඥාව තියෙනවද? නැහැ. සද්ධාව තියෙනවා. බුදුරජාන් වහන්සේට වන්දනා කරනවා, මල් පහන් පූජා කරනවා, භාවනා කරනවා. මේ ඔක්කොම කරලා එයා ප්‍රාර්ථනා කරන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැක නිවන් දකින්න කියලා. ප්‍රඥාව තියෙනවද? නැහැ. අන සද්ධානුසාරී. තේරෙනවද? ඇයි එයාට ප්‍රඥාව නැත්තේ? සතිය සිහිය දුර්වලයි. දැන් බුදුරජාණන් වහන්සේ සද්ධා, වීර, සතිය කියන කාරණේ මේ මැද්දෙන් තියන්නේ ඇයි? සතියෙන් සිහියෙන් තමයි. එයා කල්යාණ මිත්‍රාශ්‍රය ලැබමින්, සද්ධර්ම ශ්‍රවණය කරමින්, ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරමින් අන්න සතිය සිහිය තුල එයා දැන් මේ දෙක සමබර කරගන්නවා. එයා සමබර කරගන්නා කොහොමද කරන්නේ? යා සද්ධාව තුල ජීවත් වෙමින් එයා දකිනවා බුදුරජාණන් වහන්සේ තනිත්‍ය වූ ධර්මතාවයක් කියලා. මොකද උනේ? ප්‍රඥාව වැඩි. සද්ධාව තුල ජීවත් වෙමින් එයා දකිනවා ධර්ම රත්නයත් අනිත්‍ය වෙලා යන ධර්මතාවයක් කියලා. අන්න ප්‍රඥාව වැඩෙනවා. සංඝයාට එයා ගරු කරමින් එයා දකිනවා සංඝයා කියන්නේ යම් දවසක අතුරුදහන් වෙලා යන ධර්මතාවයක් කියලා. අන්න ප්‍රඥාව ලැබෙනවා. එයා දානේ පූජා කරලා එයා දකිනවා මේ දානේ නිසා සකස් වුණා වූ ආයුෂ, වර්ණයේ සැපේ බලය අනිත්‍යයි කියලා දකිනවා. අන්න ප්‍රඥාව වැඩෙනවා. මෛත්‍රී භාවනාව වඩලා ශරීරයේ ප්‍රසන්න භාවයට පත් වෙනකොට මේ රූපය අනිත්‍යයි කියලා දකිනවා. අන්න ප්‍රඥාව වැඩෙනවා. තේරෙනවද? නමුත් අපි ඒක කරන්නේ නැහැ. හුඟක් මොකද කරන්නේ? 90%ක්ම කරන්නේ මොකද්ද? සද්ධාව තුලින් නිතරම ආත්මීය සංඥාව, භව සංඥාව, සැප සංඥාව, සුගතී සංඥාව ඇති කරගන්නවා. දැන් එයා තමයි සද්ධානුසාරී. ඒතකොට ධම්මානුසාරී කියන්නේ නෝනා, එයා හොඳට ධර්මයේ දන්නවා. ධර්මයේ කතා කරනවා, ධර්මයේ සාකච්ඡා කරනවා, ධර්මයේ දේශනා කරනවා, ධර්මයේ ලියනවා. මේ සියලු දෙයක් හොඳින් ධර්මයේ දැම්මත් එයා අවසානේ කියන්නේ මොකද්ද? මෛත්‍රී බුදුරයන් වහන්සේ දැක නිවන් දකිත්වා කියලා. ප්‍රඥාව දිනවද? නැහැ. නමුත් ධර්මයේ ඉතල හොඳින් දන්නවා. තේරෙනවද? නැත්තම් එයා හොඳින් බණ කියලා ඔක්කොම කරලා නිරේතුරුවම නැවත දෙවියෙක්, නැවත බ්‍රහ්මෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රඥාව වැඩිලද? නැහැ. නමුත් ධර්මයේ හොඳින් දන්නවා. තේන්නා? නමුත් මෙයා ධර්මානුසාරී කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. තේන්නාද? ඒ වගේ නිරේතුරුව දැන් මේ දෙන්නා තමයි අපේ ශාසනයේ පළවෙනි පිය ගැටපෙළ සුගතියට අදාළ. මේ දෙන්නාට කල්යාණ මිත්‍රාශ්‍රය ලැබිලා සද්ධර්ම ශ්‍රවණය කළ නුවණින් මෙනෙහි කරද්දී අන්න මෙයා දැන් දකිනවා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය. සද්ධාව කියන්නේ අනිත්‍ය ධර්මතාවයක්, වීරය කියන්නේ අනිත්‍ය ධර්මතාවයක්, සතිය සීය කියන්නේ අනිත්‍ය ධර්මතාවයක්, සද්ධා, වීර, සති, සමාධි, ප්‍රඥා මේ සෑම ධර්මතාවයක්ම අනිත්‍යයි කියලා දැක්ක තැන එයා සෝවාන් ඵලයට පත් වෙනවා. ස්වාමින් වහන්සේ,
සෝවාන් තත්ත්වයට පත්වෙච්ච පුද්ගලයා ධර්ම මාර්ගයේ කොතනද ඉන්නේ ස්වාමින් වහන්ස? මේ සෝවාන් ඵලයට පත්වෙච්ච තැන තමයි නෝනා අපි මේ භව ගමනේ සුරක්ෂිතභාවයට පත්වෙච්ච කෙනෙක් කියලා කියන්නේ. තේරෙනවද? භව ගමනේ සුරක්ෂිතභාවයට පත් වුණා කියන්නේ සෝවාන් ඵලයට පත්වෙද්දී ආතුල ආරෂ්ඨාංගික මාර්ගය ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයක් හැටියට වැඩිලා. තේරෙනවද? ආරෂ්ඨාංගික මාර්ගය ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයක් හැටියට වැඩිලා. එතකොට ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයක් වැඩුණාට පස්සේ එයා තුල සම්මා සතිය කියන කාරණේ සකස් වෙනවා. එතකොට මේ ලෝකෝත්තර සම්මා සතිය කියන කාරණේ නෝන මේ විදර්ශනා නුවණ මුසු සම්මා සතිය. දැන් ඔබතුමිය තාම සෝවාන් ඵලයට පත් වෙලා නැත්නම් ඒ කියන්නේ මේ සාරා සංඛ කල්ප ලක්ෂ ගණනක් පටිච්ච සමුප්පන්නව ආපු ගමනේදී තාම ඔබ තුල ලෝකෝත්තර සම්මා සතිය සකස් වෙලා නැහැ. ලෝකෝත්තර සම්මා සතිය සකස් වෙන කෙනා තමයි උතුම් සෝවාන් ඵලයට පත් වෙන කෙනා. එතකොට දැන් එයා තුල සෝවාන් ඵලයට පත් වුණා නම් එයා තුල අනිවාර්යයෙන්ම මොකද්ද වැඩිලා තියෙන්නේ? දේරුවන් කෙරේ අතල සද්ධාව වැඩිලා. සීලේ ආර සීලයක් හැටියට වැඩිලා. පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය වැඩිලා. දැන් මෙතකොට තෙරුවන් කෙරේ අතල සද්ධාව කියන්නේ මොකද්ද? තෙරුවන් කෙරේ තියෙන ගරුත්වය විතරක් නෙමෙයි. දැන් කෙනෙක් අපි කිව්වොත් තෙරුවන් කෙරේ අතල සද්ධාව කියන්නේ එයා කියන්නේ තෙරුවන් කෙරේ තියෙන ආ වූ ගරුත්වය කියලා. තෙරුවන් කෙරේ තියෙන ගරුත්වය සද්ධාව. තෙරුවන් කෙරේ අතල සද්ධාව කියන්නේ මොකද්ද? නිරේතුරුවම බුදුරජාණන් වහන්සේත් අනිත්‍යයි කියන තැන එයා දකින්න ඕනේ. ධර්ම රත්නයත් අනිත්‍යයි කියන තැන එයා දකින්න ඕනේ. සංඝ රත්නයත් අනිත්‍යයි කියලා දකින්න ඕනේ. සද්ධාව කියන තැනදී අපි මේවා අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. එතන ආස්වාදයේ දැකලා අපි සුගතිය සකස් කරගන්නවා. නමුත් අචල සද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේටගේ ධර්මයට අදාළව ධර්මයේ දකින්න ඕනේ. බුදුරයන් වහන්සේ දේශනා කළා වූ ධර්මයට අදාළව බුදුරයන් වහන්සේ දකින්න. බුදුරයන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ අර්ථයන්ට අදාළව ධර්ම රත්නයේ අර්ථය දකින්න. බුදුරයන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ අර්ථයන්ට අදාළව සංඝ රත්නයේ දකින්න. අන්න එහෙම දකිද්දී එයා දකිනවා බුදුරජාණන් වහන්සේ අනිත්‍ය වූ සංස්කාරයක් බුදුරජාණන් වහන්සේට ඇලිලා බැඳිලා තේරුමක් නැහැ. තේරෙනවද? ඒකත් අනිත්‍ය වූ සංස්කාරයක්. ධර්ම රත්නයක් කවදා හරි දවසක අතුරුදහන් වෙලා යන සංස්කාරයක්. ඒ නිසා ධර්ම රත්නය මගේ කරගෙන කුෂ්ණාවෙන් උපාදානය කරගත්තායි කියලා තේරුම ඒකත් අනිත්‍ය වූ සංස්කාරයක්. සංඝයා කියන්නේ අනිත්‍ය වූ සංස්කාරයක්. ඒ නිසා සංඝයා කියන අර්ථය මමත්වයේ දැඩිභාවයෙන් ගැනීමෙන් වැඩක් නැහැ. ඒකත් සංස්කාරයක්. ඒ සංස්කාරෙත් අනිත්‍යයි. අන්න අචල සද්ධාව. ඒ අචල සද්ධාව තුළ යා නිරේතුරුව මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින කෙනෙක්. ඒතොර ආර්ය ශීලිය කියන්නේ සිල්පද ආරක්ෂා කරනවා කියන කාරණේ නෙමෙයි. ඒක සීලය. එහෙනම් ආර්ය ශීලිය කියන්නේ ආරක්ෂා කළා වූ සීලය විදර්ශනා නුවණින් දකින්නයි කියන කාරණා. තේරෙනවද? දැන් සීලය ආරක්ෂා කරන කෙනා සුගතියට අදාළ සංස්කාරය රැස් කරන්නේ. තේරෙන? එයා සීලය ආරක්ෂා කළා සතුට වෙනවා. ආර්ය සීලය කියන්නේ ආරක්ෂා කළා වූ සීලයක්. බිඳුනු සීලයක් දෙකම විදර්ශනා නුවණින් දකින්න කෙනා ආර්ය සීලය සමාදන් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. එතකොට සෝවාන් ඵලයට පත් වෙන තැනදී ආර්ය සීලය කියන්නේ නිරේතුරුව අපි සිල් සමාදන් වෙලා සීලෙන් ලැබෙන සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න ඕනේ. මොකද සීලෙන් ලැබෙන සංස්කාර සුගතියේ ඉපදෙනවා, අපේ කීර්තිරාවේ පැතිරෙනවා, සිහි මුලා නොවී මැරෙනවා, අපි ඕනෑම සබාවක් ඉදිරියට නොබියව. නමුත් මේ සංස්කාර නිත්‍යද අනිත්‍යද? මෙන්න මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකලා ඒ සංස්කාරයන්ට නොබෙදෙන තැන අන්න ආර්ය සීලය. තේරෙනවද? එතකොට දැන් ආර්ය සීලය කියන්නේ සංස්කාරයේ අනිත්‍යභාවය දකිනවා, සද්ධාව අචල සද්ධාව කියන්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. මේ දෙක දකිද්දිම අවසානයේ අපි තුල වැඩිලා තියෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය. බුදුරජාණන් වහන්සේ කියන්නේ රූපයක්, ඒ රූපය අනිත්‍යයි කියන කාරණේ දකිනවා. සංඝයා කියන්නේ රූපයක්, ඒ රූපය අනිත්‍යයි කියන කාරණේ දකිනවා. සීලය තුලින් සකස් වෙන්නා වූ සැපය කියන්නේ නැත්නම් ආනිසංස කියන්නේ සංස්කාරයක්, ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය. දැන් උන්න අචල සද්ධාව, ආරේකාන්ත සීලය, මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය. තේරෙනවද? මේ තුන යාගෙන් වැඩෙනකොට එයා තුල කාරණා තුනක් අයින් වෙනවා. මොකද්ද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. සක්කාය දිට්ඨිය කියන්නේ මෙතන මමත්වයේ දැඩි භාවය. රූපය කෙරෙහි වේදනාව, සංඥා, සංස්කාර, විඥානය කෙරෙහි ඇති කරගන්නා වූ මමත්වයේ දැඩි භාවය එයා තුලින් සිඳිලා යනවා. තේරෙනවද? එයා බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ, සංඝ රත්නේ, බුදුරයන් වහන්සේ දේශනා කළා වූ ආරෂ්ඨාංගික මාර්ගයේ තිලෙ කෙරෙහි තින විචිකිච්ඡාව බැහැර කරනවා. එයාට සම්මා දිට්ඨිය අර්ථයන් සැකයෙන් තොරව එයා විශ්වාස කරනවා. ඊළඟට සන්නේ සීල වුතෝල්ට එයා කවදාකවත් බැඳෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා උතුම් ධර්මයට, උතුම් සීලයන්ට බාහිර කිසිම සීල වුතේකට එයා බැඳෙන්නේ නැහැ. එයා නිරේතුරුවම අචල සද්ධාව විසින්, ආර්ය සීලය විසින් එයා අන්න සීල වුතෙන් ආරක්ෂා කරනවා. ඉතින් දැන් මේ තැන තමයි උතුම් සෝවාන් ඵලය කියන තැන.
එතු දැම සෝවාන් පලට පත්වෙච්ච තැන දයාතුළ මොකක්ද වැටලතින්නේ ලෝකෝත්තර සම්මා සති. දැම් මේ ධර්මමාර්ගයේ ගමන් කරද්දි අපි මෙතැන්ටෙද්දී දැම් වර්තමාන සමාජය තුළ අපි දකිනවා ගොඩාක් පින්වතුන් ඇවිල්ල කියනවා හඟවනවා මම උතුම් සෝවාන් පලට පත්වනායි කියෙන කාර. එහෙම ප්‍රවණතාවයක් සමාජය තියෙනවා. නමුත් මෙතනදි නිරේතුරුවම සම්මා සතිය ලෝකෝත්තර සම්මා සතිය කියන කාරණය අපි තුළ වැඩෙද්දී. ඒ ලෝකෝත්තර සම්මා සතිය විසින් තමා සෝවාන් අවංකෝ සෝවාන් පලයට පත්වනා කියලා තමන්ගේ හිත කිව්වත් ඒ හිත යාට අනිත්‍ය වූ පංචුපාදානස්කන්ධයක් විතරයි. එන්නද එයා කවදාක්වත් ඒ හිත නිත්‍ය වශයෙන් ගන්නේ නැහැ. එයා දැන් දන්නවා හිත කියන්නේ පංචුපාදානස්කන්ධයක් පංචුපාදානස්කන්ධයයි තිමාරයට කියලා. තමන් අවංකව සෝවාන් ඵලයට පත් වුණත් තමන් සෝවාන් ඵලයට පත් වෙලා කියලා එයාගේ හිත කියද්දී එයා ඒ හිත අනිත්‍යයි කියලායි දකින්නේ. එයා කවදාකවත් ඒ හිත නිත්‍ය වශයෙන් ගන්නේ නැහැ. මොකද එයා දන්නවා දැන් හිත කියන්නේ පංච උපාදානස්කන්ධ මායයි කියන කාරණේ. ඒ නිසා එයා දැන් ලෝකෝත්තර සම්මා සතිය විසින් දැන් එයාට සතිය සිය සකස් කරලා දීලා තියෙනවා. එයා දැන් දකිනවා සංසාරේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් ආවා වූ ගමනේදී බුද්ධ ශාසන මුණ ගැහිලා තමන් සෝවාන් ඵලයට පත් නොවි සෝවාන් ඵලයට පත් වුණාය කියලා රැවටුණ අවස්ථා දසදහස් ගානක් තියෙනවා කියලා. තමන් සෝවාන් ඵලයට පත් නොවි සෝවාන් ඵලයට පත් වුණාය කියලා රැවටුණ අවස්ථා දසදහස් ගානක් තියෙනවා කියලා. එහෙනම් එයා දැන් ලෝකෝත්තර සම්මා සතිය තුලින් මේ මොහොතේ තමන් සෝවාන් ඵලයට පත් වුණා කියන සිත විශ්වාස කරන්නේ නැහැ. එයා විශ්වාස කරන්නේ යාට ලෝකෝත්තර සම්මා සතිය මතක් කරලා දෙනවා නෑ ඔය සකස් වෙන්නේ පංචඋපාදානස්කන්ධ මායයා. ඔය පංචඋපාදානස්කන්ධ මායයා කියන හිත සංසාරේ මාව සෝවාන් ඵලයට පත් වුණා කියලා දසදහස් වාරයකට වඩා මාව රවට්ටලා තියෙනවා කියලා. ඒ නිසා එයා තමා තුල සෝවාන් ඵලයට පත් වුණා තමා පත් වුණා කියලා හිත සකස් වුණත් එයා තමා තුලින් තමා දකිනවා. ඒක සෝවාන් කෙනෙක්ගේ ලක්ෂණයක්. තමා තුලින් තමා දකිනවා තමා තමාට අවංක වෙමි. මේක සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක්ගේ ලක්ෂණයක්. ලෝකෝත්තර සම්මා සතියේ ලක්ෂණයක්. තමා තුලින් තමා දකිනවා තමා තමාට අවංක වෙමි. දැන් වර්තමානයේ සමාජයේ හුඟක් අය තමා තුලින් තමා දකින්නේ තමා තවාට වංක වෙමින් අවංක වෙමින් නෙමෙයි. ධර්මානුකූලව අවංක වෙමින් නෙමෙයි වංක වෙමින් දකින්නේ සෝවාන් ඵලයට පත් වුණ කෙනා තුල තියෙන ලක්ෂණයක් තමයි තමා තුලින් තමා දකිනවා තමා තමාට අවංක වෙමින්. දැන් එයාට සමන් සෝවාන් ඵලයට පත් වුණායි කියන චිත්තය දැන් එයා තමා තුලින් තමා නැවත නැවත දකිනවා තමා තමාට අවංක වෙමින්. කොහොමද දකින්නේ? එයා බලනවා තමා තුල තෙරුවන් කෙරේ අතල සද්ධාව සකස් වෙලා තියෙනවද කියලා. එයා බලනවා තමා බුදුරජාණන් වහන්සේ තනිත්‍ය වූ සංස්කාරයක් හැටියට දකිනවද කියලා. එයා දකිනවා නිරේතුරුවම ධර්ම රත්නය සංඝ රත්නය තනිත්‍ය වූ සංස්කාරයක් හැටියට එයා දකිනවද කියලා. එයා බලනවා තමා තුලින් තමා දකිනවා තමා තමාට අවංක වෙමින් මේ සෑම රැකින සිල්පදයක්ම මේ සෑම බිඳෙන සිල්පදයක්ම සංස්කාරයන් මේ සංස්කාරයන් අනිත්‍යයි කියලා තමා දකිනවද කියලා තමා තුලින් දකිනවා. ඒ වගේම රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිත්‍යභාවය තමා තුලින් තමා දකිනවා. දැන් එයා දකිනවා තමා තුලින් එහෙම දකිනවා කියලා. නමුත් මේ දකින හිතත් එයාට අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධය. ඒ හිතත් එයා නිත්‍ය වශයෙන් ගන්නෙ නෑ. මොකද එයා දන්නවා සංසාරේ මාව මෙච්චර මේ හිත රවට්ටලා තියෙනවා කියලා. එයා නැවත 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 තමා තුලින් ස්වයං පරීක්ෂණ කරමින් තමා තුලින් තමා දකිනවා තමා තමාට අවංක වීම කියන කාරණේ නැවත 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 දකිමින් එයා යම් මොහොතක තීරණයකට එනවා මම නැවත සතර පායට වැටෙන්නේ නැහැ. ඒ කෙරේ විශ්වාසය අතුල ඇති වෙනවා. නමුත් ඒ හිතත් එයාට අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධය විතරක්මයි. ඒ හිතත් එයා නිත්‍ය වශයෙන් ගන්නෙ. එයා නිත්‍ය වශයෙන් ගත්තනම් එයා තම පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දැකලා නැහැ. ඒ කියන්නේ සෝවාන් ඵලයට අදාළ සංස්කාර රැස් වෙලා නැහැ. ඒ නිසා නිරේතුරුවම මේ භව ගමනේ අපි යම් සුරක්ෂිත භාවයක් අපිට ලැබෙනවා කියන්නේ බුදුරජාන් වහන්සේ කියනවා මෙන්න මේ උතුම් සෝවාන් ඵලය කියන තැනටපත් වුණොත් විතරයි. ඒතර බුදුරජාන් වහන්සේ මේ සෝවාන් ඵලයට පත්වීම කියන තැන තියෙන මේ උතුම් උත්තරීතර භාවය මෙන්න මේ වගේ උපමාවකින් කියනවා. යම් මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයා ඇවිල්ලා ඔබට කියනවා මං දවසට ඔබට කසපාරවල් 300ක් ගහනවා කියලා. කසයක් ගෙනල්ලා ඇවිල්ලා කියනවා මං ඔබට දවසට කසපාරවල් 300ක් ගහනවා. මේක උපමාවක්. දවසට කසපාරවල් 300ක් ගහමින් අවුරුදු 300ක්ම මම ඔබට ගහනවා. ඒ කියන්නේ දවසට කසපාරවල් 300 බැගින් අවුරුදු 300ක් ඈ ගහලා ඔහු කියනවා අවුරුදු 300 ගෙවුන දවසේදීම මම ඔබට සෝවාන් ඵලය දෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා ඔබ මේ දුක විඳලා සෝවාන් ඵලය ගන්න කියලා. ඔබ මේ දුක විඳලා සෝවාන් ඵලය ගන්න කියනවා මොකද ඔබ සෝවාන් ඵලයටපත් නොවුනොත්
ද්‍රෝණ නිරයේ එක දවසක අපි විඳින දුක අර අවුරුදු 300ක් කසපාරවල් ගහලා දුකන විදිහට වඩා වැඩි වෙනවා. නිරයේ එක දවසක් අපි විඳින දුක. ඒ නිසා බුදුරජාන් වහන්සේ එතෙන්දී සෝවාන් ඵලයට අදාළ වේ උපමාව තුලින් අපි දකිනවා යමෙක් සෝවාන් ඵලයට පත් වුණා නම් බුදුරජාන් වහන්සේ කියනවා මහ පොළවෙන් පස් අහුරක් අරගෙන ඒ සෝවාන් ඵලයට පත් වුණ කෙනාට තව විඳින්න තියෙන දුක මේ අතේ තියෙන පස් ප්‍රමාණයටයි කියන්නේ. එයා විඳා වූ දුක මහ පොළවේ තියෙන පස් ප්‍රමාණයට කියලා. ඒතොර එහෙනම් බලන්න සෝවාන් ඵලය කියන කාරණේ නෝන අපිට මේ විහිළුවෙන් තහළුවෙන් එහෙම නැත්නම් ආස්වාදයෙන් ගන්න පුළුවන් සරල දෙයක් නෙමෙයි. ඒ නිසා අපි සෑම කෙනෙක් තුළම මේ උතුම් සෝවාන් ඵලයට අදාළ ධර්මතාවයන් සැඟවිලා තියෙනවා. නමුත් මේ සැඟවිලා තියෙන අතීත කුසල් සංස්කාර නිරේතුරුව මේ ආස්වාදයේ විසින් අපිව මුලා කරලා දාලයි තියෙන්නේ. ඒ නිසා නිරේතුරුව ධර්ම මාර්ගය තුලින් පින් කරමින් පින තුලින් කුසල් දහම් වඩමින් ඒ කුසල් දහම් වල සංස්කාරයනුත් අනිත්‍ය වශයෙන් දකිමින් ඔබ තුල සැඟවිලා තියෙන උතුම් සෝවාන් ඵලයට අදාළ ධර්මතාවයන් තමා තුලින් තමා දකිමින් තමා තමාට අවංක වෙමින් අර ලෝකෝත්තර සම්මා සතිය තුල තියෙන උතුම් ලක්ෂණයන් තුලින් දකින්න ඒ දකින වෙලාවේ ඔබ නිරේතුරුව හිතන්න මට සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් මුණ ගැහිලා තියෙනවා ඒ මුණ ගැහුණු සම්මා සම්බුද්ධ ශාසන වල මම සෝවාන් ඵලයටපත් නොවි සෝවාන් ඵලයටපත් වුණා කියලා රැවටිලා මම උතුම් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් අහිමි කරගෙන තියෙනවා නමුත් මේ ශාසනය මම අහිමි කරගන්නේ නැහැ කියන තැනට එන්න. ගරු ස්වාමීන් වහන්ස පුද්ගලෙක් දන් දෙනකොට තමන් සතු සියල්ල දන් දීමට පෙළඹීම අපි කොහොමද බුදුදහමට අනුව ස්වාමීන් වහන්සේ පැහැදිලි කරගන්නේ? මෙහෙමයි නෝනා, බෝධිසත්වයන්ගේ චර්යාව තමයි ඒක. බෝධිසත්වයෝ දාන පාරමිතාව පුරනකොට ඒ බෝධිසත්වයන්ට අදාළ දේ තමයි සියල්ල දන් දෙනවායි කියන කාරණය. නමුත් ගිහි පින්වතුන්ලාට කොතනකවත් නෝනා එහෙම කියන්න බෑ. කවුරු හරි කිව්වොත් එහෙම ස්වාමීන් වහන්සේ මගේ අතේ මුදල් නැහැ මම මගේ දේපල විකුණලා මේක කරනවා කියලා ඒකයි තියෙන මොහේට. ඒකයිතු වෙන මොහේට ධර්මයට අදාළ නැහැ. නමුත් එයා බෝධිසත්ත්ව සංකල්පයේ පුරණ කෙනෙක් නම් අනාගතේ බුදු වෙන්න ප්‍රාර්ථනා කරන කෙනෙක් නම් එහෙම කළාට ප්‍රශ්නයක් නැහැ. තේරෙනවද? නමුත් ඉන් මෙහා ගිහි ජීවිත ගත කරන භවයේ සැපේ ප්‍රාර්ථනා කරන මේ ජීවිතයේ සෝවාන් ඵලයේ ප්‍රාර්ථනා කරන කෙනෙකුට නෝනා බුදුරයන් වහන්සේ කොතනකවත් නෝනාව බඩගින්නේ කියලා දන් දෙන්න දරුවාව බඩගින්නේ කියලා දන් දෙන්න කියලා කියන්නේ නැහැ. තේරෙනවද? බුදුරයන් වහන්සේ එතනදී හම්බු කරන එක කොටස් පහකට බෙදන්න කියනවා. තේරෙනවද? අපි කියමු රුපියල් 100ක් හම්බු කරනවා නම් ඒක කොටස් පහකට බෙදන්න. ඒකෙන් කොටස් දෙකක් තමන්ගේ ව්‍යාපාරයට යොදවන්න. ව්‍යාපාරේ නැවත ශක්තිය උදෙසා ව්‍යාපාරයට ආයෝජනය කරන්න කියනවා. එතකොට එක කොටසක් තමන්ගේ පාරිභෝජනයට ගන්න එක කොටසක් ඉතිරි කරන්න අනිත් කෙන පින්දහම් කරන්න කියලා තමයි දේශනා කරන්නේ. තේරෙනවද? ඒ නිසා කොතනකත් ඕනෝනා අපිට අපේ හම්බු කරන ධනයට ඒ සාධාරණයක් නොවන ආකාරයෙන් දන් දෙනවායි කියන කාරණයෙන් අපේ ආර්ථිකය බිඳ වැටෙන්න පුළුවන්. ඒ ආර්ථිකය බිඳ වැටුනොත් අපේ පෞල් ජීවිත බිඳ වැටෙන්නත් පුළුවන්. මේ සියල්ල බිඳ වැටුණාට පස්සේ අනිවාර්යයෙන්ම නෝනා අපිට ධර්මයක් කලකිරෙන්න පුළුවන්. ඔක්කොම දැන් බිඳ වැටුණානේ. දැන් එක නෝනා කෙනෙක් මට ඇවිල්ලා කියනවා ස්වාමින්වහන්සේ බලන්න එයා රජයේ ආයතනයක වැඩ කරන්නේ. ඒ නෝනා ආයතනයේ ලොකු මහත්තයාට ගොඩාක් දොස් කියනවා. තේරෙනවද? ඉතින් මං එහුව ඇයි පුතේ කිව්වහම එයාට පින්කමකට යන්න අවසර දීලා නැහැ. ඉතින් මං එහුව දැන් පින්කම කවදාද තිබ්බේ? පින්කම තියෙන්නේ සතියේ දවසක. ඉතින් නෝනා සතියේ දවසක පින්කම් දාගෙන ආයතනයේ ලොකු මාත්‍යා නිවාඩු දුන්නේ නැහැ කියන කාරණේදී නෝනා අපිට ඒක වැරදි කියන්න බෑ. ආයතනයක් කියන්නේ මොකක් හරි රාජකාරියක් නේද? එතකොට ඒ රාජකාරියේ තැනදී ඒ මහත්තයා පින්කමට නිවාඩු නොදුන්නා කියන කාරණේදී ඒ මහත්තයාට නම් අපිට දොස් කියන්න බෑ. අපි දක්ෂ වෙන්න ඕනේ පින්කමක් කරනවා නම් නිවාඩු දවසක යොදා ගන්න. නැත්තම් හවස පහින් පස්සේ යොදා ගන්න. ඒ වගේ නිරේතුරුවම අපි මේව අන්තයට ආයුතු නැහැ. තේන්නාද? අන්තයට ආයුතු නැහැ. මොකද නිරේතුරුවම කොතන හෝ බිඳ වැටීමක් සිද්ධ වුණොත් කොතන හෝ කලකිරීමක් සිද්ධ වුණොත් අවසානයේ ධර්මය කෙරෙත් අපි කලකිරෙන්න පුළුවන්. තේන්නාද? ධර්මය කෙරෙත් කලකිරෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙන ආකාරයට අපි යමක් හම්බ කරනවා නම් ඒ හම්බ කරන එකෙන් ඒ අදාළ කොටස දන් සඳහා දන් පෙන් සඳහා පූජා කරන්න. එහෙම පූජා කරද්දී තමන් දක්ෂණං අහිම දන් දෙන්න යන්න ඕනේ නැහැ. තේරෙනවද? තමන් තමන්ගේ බිරිඳව සතුටෙන් තියෙන මොහොතක් පාසා තමන් තව කෙනෙකුට දානයක් දුන්නා සතුට කියන දානය දුන්නා. තමන් තමන්ගේ දරුවාට යුතුයකම් පක්ෂයේ හරියට ඉතුරු කරලා ආදරයෙන් සලකනකොට තමා දරුවන්ට දානයක් දෙන්නේ. ඒක තමයි ලෝකේ ශ්‍රේෂ්ඨම දානය. තව කෙනෙක් සතුට කරනවා. තේන තමන් අම්මා තාත්තාට වෙන්න තියෙන යුතුයකම් ඉටු කරලා තමන් ඒ අම්මා තාත්තාව සතුටෙන් තියෙන මොහොතක් වාසා ඒක නොවනා අපි පිනුළු වෙන දානයක් දෙනවාට වඩා බලවත් වූ ශක්තිමත් තැනක්. ඒ නිසා නිරේතුරුවම සල්ලි වේදම් කරන්න ප්‍රශ්න තියෙනවා නම් දාන දෙන්න ඒක ප්‍රශ්නයක් නෑ. තමන් හැම වෙලාවම සූපත් වේවා කියන චිත්තයකින් ඉන්න ඊට වඩා දානයක් මේ ලෝකෙට නැහැ.
තමන් හැමවෙලාම කෙනෙක් එක්ක හිනා වෙලා ඉන්න සතුටෙන් ඉන්න තවත් කෙනෙක්ගේ සැපය දැකලා සතුටු වෙන්න මේ සෑම වෙලාවකද නෝනා ඒ මිනිස්යාට අපි ශක්තිමත් ආයුෂ වර්ණයේ සැපේ බලයේ කියන දානයක් දුන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම අපේ ජීවිතේටත් අපි මේ මොහොතේම ආයුෂ වර්ණයේ සැපේ බලය එකතු කරගන්න. නේ? කෙනෙක්ට සුවපත් වේවා කියලා කියන මොහොතේ තමාත් ආයුෂ වර්ණයේ සැපේ බලය එකතු කරගන්නවා. ඒ සුවපත් වේවා කියලා අහපු කෙනාත් ඒක සැපේ බලය එකතු කරනවා. නමුත් දානයක් දුන්නත් ඔය ටිකනේ වෙන්නේ නේද? දානයක් දුන්නත් ඔය ටික වෙන්නේ. ඒ නිසා දන් දෙන්න බැහැයි කියන කාරණය ගැන එච්චර දුක් වෙන්න ඕනේ නැහැ. නමුත් දක්ෂ වෙන්න ඕනේ තීන කෙනාට වඩා නැති කෙනායි දන් දෙන්න ඕනේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. තීන කෙනා දන් දෙන්නේ යාට ආයුෂ වර්ණයේ සැපේ බලය තියෙන නිසා ආයුෂ වර්ණයේ සැපේ බලය යාට ලැබුණේයි පෙර ජීවිතේ දානේ නිසා. එතකොට මේ ජීවිතේ අපි රෝගී කෙනෙක් වේවා යාචක කෙනෙක් වේවා දුප්පත් කෙනෙක් වේවා නිරේතුරුවම ඒගොල්ලෝ අනුන්ගේ දානයන් ලබන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. තේරුණාද? ඒගොල්ලෝ දන් දෙන්න ඕනේ කියන කාරණේ හිතන්නේ නැහැ. එතකොට වර්තමාන සමාජයේ දන් දෙන්න ඕනේ තීන අය නෙමෙයි. නැති අයයි. මොකද නැති අය කියන්නේ යාට දානේ දුර්වලභාවයක් යාට තියෙන්නේ. එතකොට මේ මොහොතේත් යා දන් දෙන්නේ නැතුව දෙන කෙනාගෙන් ලබන්න විතරක් බලාපොරොත්තු වෙනවා නම් ඊළඟ ජීවිතේ මීටත් වඩා දුර්වල තැනක් තමයි ලැබෙන්නේ. තේන්නා? ඒ නිසා හැම වෙලාවම දුප්පත් අය නැතිබැරි අය මිල මුදල් අඩුවේ තමයි වැඩියෙන් දන් දෙන්න ඕනේ. එයාට දන් දෙන්න දෙයක් නැත්නම් අවම වශයෙන් තමන් බත් ටික බෙදා ගත්තාම බත් කටක් තිරිසන් සතෙකුට හරි දන් දෙන්න. කර්මය කර්ම බල විශ්වාසය. එතකොට රුපියලක් හම්බුනොත් අඩු වශයෙන් එයා 7-10ක් හරි දන් දෙන්න. ඒ නිසා නිරේතුරුවම දානය කියන කාරණේ වටිනාකම වැඩියෙන්ම තියෙන්නේ දුප්පත් අයට. ආයුෂ වර්ණයේ සැපේ බලය අඩුයි. මොකද ආයුෂ වර්ණයේ සැපේ බලය අඩුයි දැන් හුඟාක් අය හිතන්නේ මේගොල්ලෝ දන් දුන්නොත් තව දුප්පත් වෙයි කියලා. හුඟාක් අය සමාජය එහෙම හිතන්නේ. දැන් මම පෞගේ කාලයේ ගම්මානයක වැඩි හිටියේ ඒ ගම්මානය ගෙවල් 60ක් විතර දිනනවා. නමුත් මම මාස 3ක් වැඩ හිටියත් මට මතකයි ගෙවල් 5ක් විතර කවදාකවත් පින්ඩපාතයක් බෙදුවේ නැහැ. නමුත් ගේ ඉස්සරහා ගිහිල්ලා හිටගෙන ඉන්නවා. නමුත් කවුරුත් එළියට එන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ හිතන්නේ නෝනා මේ ඒගොල්ලෝ හිතන දේ ඈ නම් වැරද්දක් කියනවා නෙමෙයි. ඒගොල්ලන්ට තේරුමක් නැහැ. ඒගොල්ලෝ හිතන්නේ දන් දුන්නොත් අපි තවත් දුප්පත් වෙයි කියලා. ඒගොල්ලෝ හිතනවා මේ Tamanta ලැබුණ ආයුෂ වර්ණයේ සැපේ බලය කියන්නේ මේ දානේ ආනිසංශයක් කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. අවංකවම දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මේ ආයුෂ වර්ණයේ සැපේ බලය කියන්නේ මේ ආර්ථික විද්‍යාව නිසා ලැබෙන දෙයක් කියලා. ආදායමත් වියදමත් ඉතිරියත් කියන කාරණා තුනෙන් තමයි මෙන්න මේ ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙනවායි කියන කාරණේ හිතන්නේ. ඒ නිසා නිරේතුරුව දක්ෂ වෙන්න දැන් රෝගී නිවාස තියෙනවා, වැඩිහිටි නිවාස තියෙනවා, ළමා නිවාස තියෙනවා, ඒවට දන් දෙන්න අය එනවා. ඒගොල්ලන්ගෙන් දානය පිළිගන්නවා වගේම Tamanta ලැබෙන බත් පිඟානෙන් බත් කටක් අවම වශයෙන් තමන්ගේ අල්ලපු ඇඳේ ඉන්න රෝගියාටවත් දානමය චේතනාවකින් දෙන්නේ. තේන්නාද? එහෙමත් නැත්නම් තමන්ට බත් පිඟාන ලැබුණා මෙහි මුල් කොටස බුදුරජාණන් වහන්සේ සංඝයා උදෙසා පූජා කරන්න. එහෙම නැතුව දුප්පත් අය මිල මුදල් අඩු අය අනුන්ගෙන් අපි ලැබනවායි කියන තැන හිටියොත් ඔය ලැබුණාට වඩා ඉතාමත් අන්ත දුර්වල ජීවිත තමයි ඉස්සරහදී ලැබෙන්නේ. මොකද පිනට දාල සංස්කාර දානට දාල සංස්කාර රැස් කරන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම දානය ලබන කෙනා හැම වෙලාවම දක්ෂ වෙන්න ඕනේ තමන්ට කෙනෙක් දන් දෙද්දී තමනුත් ඔහුට යමක් දන් දෙන්න. දැන් සල්ලි තියෙන කෙනෙක් ඇවිල්ලා තමන්ට දානයක් දෙද්දී තමන් දක්ෂෙක් නම් තමන්ට පුළුවන් ඔහු දුන්නාට වඩා දානයක් ඔබ ඔහුට දෙන්න. තේනාද? ඒ කොහොමද දෙන්නේ? එයා දන් දෙන මොහොතේ ඔබ සීලෙන් පරිපූර්ණ කෙනෙක් නම් ඔබ සිල්පද පහ පරිපූර්ණ කෙනෙක් දැන් අපි කියමු ළමා නිවාසයක් තියෙනවා. තේනවද? මහලු නිවාසයක් තියෙනවා. දැන් මහලු නිවාසයේ අම්මලා සියලු දෙනාම කල්පනා කරනවා අපිට දාන දෙන අයට අපි ඒ අය අපිට දෙනවාට වඩා වඩා දෙයක් අපි දෙන්න ඕනේ කියලා. එහෙම හිතලා ඒගොල්ලෝ උදේට තෙරුවන් සන්න පිහිටලා බුද්ධ වන්දනාවක් කරලා උතුම් සිල්පද පහ සමාදන් වෙලා මෛත්‍රී භාවනාවක් වඩලා ඒ ධර්මකාමී සිතුවිල්ලෙන් ගත කරද්දී අර අය ගෙනල්ලා දානයක් දෙද්දී නෝනා ඒගොල්ලෝ දෙන දාන වේලෙන් ලබන පිනට වඩා මේගොල්ලෝ එයාට උපකාරයක් කළා වෙනවා. දැන් ඒගොල්ලෝ කරන උපකාරයට වඩා මෙයා ඒගොල්ලන්ට උපකාරයක් කළා වෙනවා. මොකද යම් දානයක ආනිසංශ පක්ෂ වැඩි වෙන්නේ දානය ලබන්නා සීලය තුල හිටියොත් විතරයි. ඒ නිසා යම් කෙනෙක් අනුන්ගෙන් දානය ලබද්දී සීලෙන් දුර්වලභාවයට පත් වුණොත් ඒ දුර්වලභාවය නිසා අපි නිරයතුරුව මේ දන් දෙන කෙනාට ණයකාරයෙක් බවට පත් වෙනවා. ඒ නිසා නිරයතුරුවම කෙනෙක් අපිට දානයක් දෙද්දී ගිහි පින්වතුන්ලා අපි දක්ෂ වෙන්න ඕන. ගිහි පින්වතුන්ලා සීලය තුල ශක්තිමත් වෙන්න තමන් සීලෙන් ශක්තිමත් වුණා නම් ඔහු ඔබට කරපු උපකාරයට වඩා ඔබ ඔහුට උපකාරය කරපු කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් එතකොට තමන් ගත්තා වූ දාන වේලට යා ණයකාරයෙක් බවට පත් වෙන්නේ නැහැ.
එනිසා එතැදි හොඳින් දැනගන්න සල්ලිතීනය දන් දෙනවාට වඩා දුප්පත් අයයි දන් දෙන්න ඕනේ. එනිසා ඔබට හම්ගුවෙන බත්පිගානෙන් බත් කටක් හරි දානමය චේතනාවෙන් දන් දෙන්න. ඒ දානෙමයි කවදාහරි ඔබට සැබෑම සස්්‍රීක භාවය සැමෑම ආවිෂ වන්නේ ලබල දෙන්න. ගරු ස්වාමීන් වහන්ස, කෙනෙක් අපෙන් යමක් ඉල්ලගෙනෙනවා. අපි ඒකෙනට යමක් දෙනවා. දුන්නාට පසුව ඒ ලබන්නා විසින් අපිට පින් සිද්ධ වේවා කියලා සුභ ප්‍රාර්ථනා කිරීම, එහෙම නැත්නම් ඒ ලබන්නා විසින් අපට පින් සිද්ධ වේවා කියා ආශිර්වාද කිරීම අපි බලාපොරොත්තු වෙනවා. ස්වාමීන් වහන්සේ, එහෙම නොකොලොත් ඒ පුද්ගලයා ඒ දෙන්නා විසින් සිත අපහැදීමකට ලක් කරගන්නවා, මට පින් සිද්ධ වේවා කියලා කිව්වේ නැහැ කියලා. මේයින් ස්වාමීන් වහන්ස අකුසලයක් නේද රැස්වන්නේ? එහේ, පින කළාට අකුසල් මූලයක් රැස් කරගන්නවා. තේන්න, දැන් එයා සූපත් වේවා කියලා නොකිව්වා කියලා අන ද්වේෂසිතක් සකස් කරගත්තා. ඇයි ඒ ද්වේෂසිතක් සකස් කරගත්තේ? එයා දුන්නා වූ සංස්කාරය අනිත්‍යයි කියලා දැක්කේ නැහැ. දුන්නා වූ සංස්කාරය අනිත්‍යයි කියලා දැක්ක කෙනා කවදාක්වත් ඒ ගත්ත කෙනා සූපත් වේවා නොකිව්වා කියලා එයා බාධාවක් කරගන්නේ නැහැ. තේන්න, නමුත් එයා සූපත් නොවේවා කිව්වට එයාට අකුසලයක් සිද්ධ වෙනවා. තේන්නයි, මෙයා සතුරු කළේ නැහැනේ නේද? සතුරු කරන්න අවස්ථාව ලැබිලා එයා සතුරු කළේ නැහැ. ඒ නිසා තමන්ට යම් කෙනෙකුට සත පහක් 10ක් හරි දෙන්න තියෙනවා නම් ලැබුණා නම් ඒ අවස්ථාවේක දීලා දාන්න. මොකද ඊළඟ මොහොතේ ඒ අවස්ථාව නොලැබෙන්න පුළුවන්. මේ වර්තමානයේ තුල ඔබට යම් දානමය චේතනාවක් සකස් වෙලා දෙන්න අවස්ථාවක් ලැබිලා ඔබ නොදී හිටියොත් නෝනා ඊළඟ පැයේ ඔබ මැරෙන්න පුළුවන්. අපි දන්නේ සියලු සංස්කාරය අනිත්‍යයි කියන ධර්මතාවය තුල ඊළඟ පැයේ මොකක්ද වෙයි කියන්නේ අපි දන්නේ නැහැ. ඒ නිසා මේ මොහොතේ වර්තමානයේ තුල නිරේතුරුවම ඔබ සතියෙන් 100ෙන් ඉන්න. වර්තමානයේ තුල සතියෙන් 100ෙන් ඉන්න වෙලාවේ නිරේතුරුවම සතිය 100 කියන්නේ බොජ්ජංගය, සති සම්බොජ්ජංගය වැඩුණ තැන් ඊළඟට වැඩෙන්නේ මොකද්ද? ධම්මවිදියේ බොජ්ජංගය. අන්න දැන් තමන් සතියෙන් 100ෙන් ඉන්නවා නම් මේ සංස්කාරයන්ගේ ස්වභාවය දකිමින් අන්න ඔබ තුල සතිය 100 නිසාම වැඩෙනවා ධම්මවිදියේ බොජ්ජංගය. කියන්නේ ධර්මයට අදාළව යා ලෝකය දකිනවා. එන ධර්මයට අදාළව ලෝකයේ දකිද්දියා දකිනවා සංස්කාරයෝ අනිත්‍යයි, ඊළඟ නිමේෂයේදී මගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්, ඒ නිසා මේ වෙලාවේ මගේ ළඟට ආපු යාචක මහත්තයාට මම මේක දීලා ඉවර කරන්න ඕනේ කියලා. දැන් ධම්මවිදියේ බොජ්ජංගේ වැඩෙනවා ඈ. ධර්මවිදියේ බොජ්ජංගේ වැඩුණේයි සති සම්බොජ්ජංගේ වැඩුණේ නිසා. ධම්මවිදියේ බොජ්ජංගේ වැඩෙනකොට එයා දන්නවා තමා ඉදිරියේ ඉන්න යාචක මහත්තයෙක් වුණත් මේ යාචක මහත්තයා සංසාරයේ මට දසදහස් වාරයක් මගේ තාත්තා වෙලා තියෙනවා කියලා. මේ යාචක මහත්තයා සංසාරයේ මට දසදහස් වාරයක් මගේ අම්මා වෙලා තියෙනවා කියලා. මේ යාචක මහත්තයා සංසාරයේ මට දසදහස් වාරයක් මගේ බිරිඳ ස්වාම්පුරුෂයා දරුවෙක් මුණුබුරෙක් වෙලා ඉන්නවා කියලා. ඒ වගේම එයා දකිනවා මං ජීවිතේ සෝවාන් ඵලයට පත් නොවුනොත්, ඒ මහත්තයා සෝවාන් ඵලයට පත් වුණොත් තවත් සංසාරයේ දසදහස් වතාවක් මේ යාචක මහත්තයා මට ඥාතිත්වයක් දරනවා කියලා. අන ධම්මවිචේ බොජ්ජංගේ සකස් කළ දුන්න ධර්මානුකූලව එයා රූපය දකිනවා. එතකොට ඒක සකස් වුණේ කුමක් නිසාද? සති සම්බොජ්ජංගේ නිසා. එතකොට එතනදී එයා රුපියල් 10ක් දුන්නත් සුවපත් නොවේවා කියලා ගැටෙන්නේ නැහැ. ඇයි ගැටෙන්නේ නැත්තේ? අනේ සංසාරයේ මෙයා මට අම්මා වෙලා මව්කිරි කලගානක් වපු කෙනෙක් කියන තැන එයා දකිනවා. එතන දකින්න ඕන සති සම්බොජ්ජංගේ වැඩෙන්න ඕන. ඒක වැඩුණ තැනයි අතන වැඩෙන්නේ. සතිය 100 දුර්වල කෙනා රුපියල් 100ක් යාචක මහත්තයාට දීලා රුපියල් 10ක අකුසල් කරගන්න. එනිසා එතන සතිය 100 සම්බොජ්ජංගේ තමයි නෝන ධර්මවිදියේ බොජ්ජංගේ වඩවන්නේ. ධර්මවිදියේ බොජ්ජංගයි වීරේ බොජ්ජංගේ තව තව දන් දෙන්න හිත සලස් කරලා දෙනවා. වීරේ බොජ්ජංගේයි අපිට ප්‍රීතිය පස්සද්ධිය සකස් කරලා දෙන්නේ. ඒ නිසා මෙයා දානය නිසා මෙයා නිතරම ප්‍රීතිමත් හිතෙන් ගත කරන්නේ. තේන්නාද? සංහිඳුණු හිතෙන් එයා ගත කරන්නේ. ඒ නිසා මෙයා කොතනකවත් ඇලීම් ගැටීම් වලට යන්නේ නැහැ, උපේක්ෂාව තුල ඉන්නවා. අන්න දැන් පංච නීවරණ යටපත් වුණා වූ හිතක් එයාට තියෙනවා. එහෙනම් ඔතන ඔයා වැඩිලා එන්න ඕනේ නෝනා පල්ලි. ගරු ස්වාමීන් වහන්සේ, කෙනෙක් අපෙන් යමක් ඉල්ලනවා. අපි ඒ පුද්ගලයාට කිසිම දෙයක් දෙන්නේ නැහැ. ඒ පුද්ගලයා ඒ අවස්ථාවේදී අප කෙරෙහි සිත අපහැදීමකට ලක් කරගන්නවා නේද? ස්වාමින් වහන්ස, මෙතනදීත් අකුසල කර්මයක් නේද සිද්ධ වෙන්නේ? අනිවාර්යයෙන්ම නෝනා, ධර්මයේ තුල ඉන්න කෙනාගේ එක ලක්ෂණය. ඔව්, ඔක්කොම ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා සතියෙන් ඕක මුලින් දෙන්නේ. ධර්මයේ තුල ඉන්න කෙනා නෝනා හැම වෙලාවම තමා නිසා අනුන්ට අකුසලයක් සකස් කරලා දෙන්නේ. හේනවා, දැන් මමට හොඳ උදාහරණයක් කියන්න පුළුවන්. දැන් මං ආපු වාහනේ ඒ මහත්තයා මන් දැක්ක අවස්ථා කීපයකම මාර්ග නීති කඩනවා. නමුත් ඒ කඩන වෙලාවෙ මෙතන හිටිය රාලහාමිලා මෙහෙම නතර කළා දැකලා දැන් එයා හාමුදුරුව කෙනෙක් නිසා මුකුත් කිව්වේ නැහැ. ඒ මාත්‍රු යන්නේ නැහැ. ඒතර මං මේ මහත්තයා දැන් දෙපාරක් ඇඩුවේ නිසා මං තුන්වෙනි පාරේ ගියා. මහත්තයා වැරදි නේද මේ තැන් දෙකේමද කියලා. නෑ ස්වාමීන් වහන්සේ, මේ ඔබ වහන්සේ ඉන්නේ ඉඳ මට මං කෝ නෑ. හාමුදුරුව කෙනෙක් ඉද්දි තමයි ඔබ වඩාත් නිවැරදි වෙන්න ඕනේ. හාමුදුරුව කෙනෙක් ඉද්දි නිවැරදි වෙන්න ඕනේ. මොකද
දැන්ගේ රාලහමි මහත්තේලා දේශය සකස් කරගත්තේ මා කෙරේ. දැන් ඒගොල්ල වාහනේ නතර කරන්නගේ නමු හාමුදුරුව දැකලතමයි වාහනේ නතර මං දැකල නෙමේ ඕනෑම කෙනෙකුට ස්වාමින්වහන්සේගෙන දැක්කම ගක්වෙලාට ඒ පොලිසියන්ගේ අවස්ථාව තියෙනවා. නමුත් එතකොට ඒ ස්වාමින්වහන්සේලා කරේ දැන් ඒ මහත්තුරු හිතනවා දෙයනේ මේ මනුස්සයා වැරද්දක් කළා අනේ මේ හාමුදුරුවින්ද මට මේ මනුස්සය වල්ලගන්න බැරිුණා කියලා යා මං කරේ තමයි දේශය ඇති කරගන්න. ඒක දැන් මං ඒක කියනකම් ඒ මහත්තයා ඒක දැනගෙන හිටියේ අනේ ස්වාමීනාද සමාවෙන්න මම ඊට පස්සේ නම් එහෙම කරන්නේ නැහැ කියන තැනට ආවා. ඇයි ඒ නොදන්නා භාවය නිසා. ඒ නිසා ධර්මයේ තුල ඉන්න කෙනා නෝනා තමා ආරක්ෂා වෙනවා වගේම තමා නිසා අනුන් අයත් ආරක්ෂා කරනවා. එයාට තේරෙනවා නම් මම මෙතෙන්ට ගියොත් මේ අය ද්වේෂයක් සකස් කර ගනී කියලා එයා කෙරේ අනුකම්පාවෙන් එතෙන්ට යන්නේ නැහැ. එතකොට අපිට තේරෙනවා නම් මම මේ මිනිස්යාට රුපියල් 10ක් නොදුන්නොත් මේ මිනිස්යා ගැටෙනවා කියලා නෝනා. ඉතින් අපිට ඇත්ත වශයෙන්ම තියෙන තමා සිල්වතෙක් නම් එයාගේ ගැටීම නිසා එයා සකස් කර ගන්නව අකුසලේ ගොබ බලවා. එතනදී යා මෛත්‍රී චිත්තයෙන් එයාට ඒක දෙනවා. නමුත් ඒ දෙනක් දැනදී යා දන්නවා එයා ඒ જાතිය පුද්ගලයෙක් කියන කාරණය. නමුත් නෝනා අපිට ඔය තැනට යන්න ඉතින් ගොඩාක් හිතන්න වෙනවා. එන්න සතිය 100 ඔය බොජ්ජංග ධර්මයන් වැඩිලා ආරස්ඨාංගික මාර්ගේ වැඩිලා ඔතෙන්ට යන්න ඕනේ නැත්නම් අපිට ඔච්චර දුරට හිතන්න අමාරුයි. නමුත් එහෙම හිතන තාක්කලේ හිතන දේ තමාගේම යහපතු දෙසයි තමනුත් රැකිලා අනුන්වත් රකින්න තැනට අපි එනවා. නැතු අපි විතරක් ආරක්ෂා වෙනවා කියන තැන ඉන්න ඕනේ. එතන ආයිම සක්කාය දිට්ඨිය එනවා තමතුලට. සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙක් කවදාකවත් ඒ විදිහට කරන්නේ නැහැ. යා තමනුත් ආරක්ෂා වෙලා අනුනුත් ආරක්ෂා කරනවා කියන තැන ඉඳන් තමයි තමන්ගේ තීන්දුව තීරණ නැත්නම් චර්යාවන් ක්‍රියාත්මක භාවයට පත් කරන්නේ. කරු ස්වාමීන් වහන්ස දෙමාපියන්ට කෘතගුණ සැලකීම රැකබලා ගැනීම අද සමාජයෙන් වේගෙන් තුරන් වීගෙන යනවා. අම්මට තාත්තට සැලකීම ශක්‍රයා දක්වා ඉහළ තලයට ඔබව ඔසවා තබන්නක් කියන කාරණේ ඔබ මේ සිරසෙෆෙන් පන්සිල් මළුවේදීම අහලා තියෙනවා. ස්වාමින් වහන්ස මේ තත්වය අපි ධර්මානුකූලව කොහොමද අවබෝධ කරගන්නේ? මෙහෙමයි නෝනේ. ඉතින් ඕක අවබෝධ කරනවා කියන්නේ ඉතින් කල්යාණ මිත්‍රාශ්‍රේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුලින් කරන්න ඕනේ. ඔය කාරණේ තුන නොදන්න කෙනා කර්මය කර්මඵල විශ්වාසය හඳුනන්නේ නැහැ. ඒතර අම්මා තාත්තාට සැලකීම කියන කාරණේ බුදුරජාන් වහන්සේ සම්මා දිට්ඨියට අදාළ ධර්මයක් හැටියටයි දාලා තියෙන්නේ. අම්මා තාත්තාට නොසලකන කෙනා තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කිසිම මාර්ගාංගයක් වැඩෙන්නේ නැහැ. දැන් යමෙක් අම්මා තාත්තාට දුක් දෙනවා නම් පීඩා කරනවා නම් නොසලකනවා නම් ඒ නොසලකන කෙනා තුල සෑම නිමේෂයකදීම සකස් වෙන්නේ නෝනා මිච්ඡා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ නිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේ අම්මා කියන තැනදී සම්මා දිට්ඨිය අර්ථයන්ට අම්මාගේ වටිනාකම දාලා තින්නේ ඒ අම්මා කියන අර්ථයේ තියෙන වටිනාකම නිසාමයි. බුදුරජාණන් වහන්සේ කෙනෙක් උතුම් බුද්ධත්වයට පත් වෙලා පළවෙනි වස් කාලයේ හැමදාම ගත කරන්නේ තමන්ගේ අම්මාට ගිහිලා ධර්මයේ කියලා අම්මා උතුම් සෝවාන් ඵලයට පත් කරන්නේ. ඒතොර නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා අර ආනන්තරීය පාප කර්ම ගැන කියනකොට බුදුරජාණන් වහන්සේගේ ලේසල වීම රහතන් වහන්සේ මැරීම අම්මා තාත්තා මැරීම සංඝබේදී ආනන්තරීය පාප කර්මයක් කියලා. ඒතර බලන්න එහෙනම් රහතන් වහන්සේ මැරීම කියන තැනත් අම්මා තාත්තා මැරීම කියන තැනත් දෙකම ආනන්තරීය පාප කර්ම වලටයි දාලා තියෙන්නේ. එහෙනම් බලන්න අම්මා තාත්තා කියන අර්ථය බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ කියන අර්ථය ළඟම කියලා තියෙනවා. එතකොට එනම් බලන්න අම්මා තාත්තාට අපි රහතන් වහන්සේ කෙනෙක් හැටියට සලකන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මොකද රහතන් වහන්සේ කෙනෙක් ලෝකෙට බිහි කරන්නේ අම්මා තාත්තා කෙනෙක් නිසාමයි. ඒ නිසා නිරේතුරු අම්මා තාත්තාත් රහතන් වහන්සේත් කියන කෙනා දෙන්නාම එකතැන කියලා දකින්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ. ඊළඟට ආයිමත් සක්‍රියා වෙන්න අවශ්‍ය ධර්මතාවයන් ගැන බුදුරජාණන් වහන්සේ කියද්දී සක්‍රියා වෙන්න අවශ්‍ය එක ධර්මතාවයක් තමයි අම්මා තාත්තාට සැලකීම. යමෙක් අම්මා තාත්තාට නිරේතුරු උපස්ථානය කරමින් නිරේතුරුව ගරු කරමින් නිරේතුරුවම රෝගාබාධවලට පිළියම් කරමින් කටයුතු කරද්දී ඒ හේතුව මුල් කරගෙන යාට ඕනනම් සක්‍රියා කියන තැනට යන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් බලන්න එතකොට මේ අම්මා කියන සාත්තා කියන සංස්කාරයේ නෝනා කුසල් නිදියක්. එතකොට මේ කුසල් නිදිය තමයි අපි දැන් අර කියන දරුවා සම්පූර්ණයෙන්ම අකුසල් නිදියක් බවට පත් කරගෙන තියෙන්නේ. ඒ නිසා මේ ධර්මයේ සඳහන් වෙන්නේ ධර්මයේ නිදි කියලා කියන්නේ මේ මැණික් නිදි, දියමන්ති නිදි වලට නෙමෙයි. යමෙක් මැණික් නිදියක් අයිති කරගත්තොත්, දියමන්ති නිදියක් අයිති කරගත්තොත් ඒ මැණික් නිදිය, දියමන්ති ඉල්ලම නිසා එයා දුකමයි සකස් කරගන්නේ. කෝටි ගණන් ධනෙ ලැබුණත් ඒ ලැබෙන කෝටි ගණන් ධනෙ ලැබෙන මොහොතක් පාසා බිය සකස් වෙන්නේ කාමච්ඡන්දයන් පංච නීවරණමයි සකස් වෙන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ ධර්මයේදී මේ ඉල්ලම කියලා කියන්නේ නිදිය කියලා කියන්නේ මේ අම්මා තාත්තා කියන ඉල්ලම. අම්මා තාත්තා කියන ඉල්ලම තමයි අපිට මේ ලෝකේ ශ්‍රේෂ්ඨම සැපය වෙන සක්‍රියා කියන සැපයට අපි ඔසවල තියන්නේ. ප්‍රකෝටි ගණන් ධනෙ තියෙන දියමන්ති ඉල්ලමක් මගේ කරගත්තොත් ඒක මගේ කරගත්තේ දාපටන්
කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා පංච නීවරණ අකුසලයට අදාළ තැනමයි සකස් කරන්නේ. ඒකන අම්මා කියන නිදිය, අම්මා තාත්තා කියන දියමන්ති නිදිය, මැණික් නිදිය ඔබ මගේ කරගන්න දක්ෂණං ඒ දියමන්ති නිදිය ගරලක් ගොඩගන්න සෑම කුසල් මැණිකක් පාසා නොනා භවයේ උපරිම සැපේ කියන කාරණේ අපිට ලබලා දෙනවා. ඉතින් ඒ නිසා ඉස්සෙල්ලාම මේ සම්මා දිට්ඨිය අර්ථයන් දැනගන්න ඕන. සම්මා දිට්ඨිය අර්ථයන් දැනගන්න ඉස්සෙල්ලා කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණිය නුවණින් මෙනෙහි කිරීම තියෙනවා. ඒවා කරද්දී එයා දකිනවා දෙයියනේ මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම කුසල් නිදිය අම්මා තාත්තා කියන කුසල් නිදිය කියලා. එතකොට මේ ශ්‍රේෂ්ඨම කුසල් නිදිය අඳුනාගත්තට පස්සේ එයා මේ කුසල් නිදිය සුවසේ ගරාගෙන භවයට අවශ්‍ය පින සකස් කරගන්නවා. දැන් මගේ මේ භික්ෂූත්වයේ මට මෙතෙන්ට එන්න එක ශක්තිමත් කුසල් නිදියක් බවට පත් කළා දුන්නේ මගේ අම්මමයි. මගේ අම්මා මැරිලා අවුරුදු එකහමාරකින් වගේ තමයි මම පැවිදි වෙන්නේ. මගේ අම්මා අවුරුදු 8ක් අංශභාගය හැදිලා ඉතියි. එයාට ඇවිදින්න බෑ, මේ අතයි කකුලයි සම්පූර්ණයෙන්ම අප්‍රාණිකයි. ඒ වෙලාවේ ගෙදර හිටියෙත් මම තමයි දවල් කාලේ. ඒ නිසා මං අවුරුදු 8ක් කාලයක් අවුරුදු 8න් අවුරුදු 5ක වගේ කාලයක් තනිකරම අම්මාව පෝෂණය කළා තියෙනවා. එතකොට මේ රැස් කළා වූ කුසල් ශක්තිය, ඒ අම්මාට කළා වූ කුසල් ශක්තිය එක ඵලයක් තමයි මම මේ මොහොතේ භික්ෂුවක් හැටියට භුක්ති විඳින්නේ. ඒ කුසල් ශක්තිය අපිට අතීතයේ යටපත් වෙලා තිබ්බේ ශක්තිමත් කුසල් මතු කරලා අපිට ගොඩ කරලා දීලා අපිට අයෝමයේ කුසල් ශක්තිය තුළින් අපිව මාර්ගය තුල ඉස්සරහට දැන්. නමුත් ඒ ශක්තිය අපිට මතු කරලා දුන්නේ අම්මා කියන කුසල් නිදිය. ඒ අම්මා කියන කුසල් නිදිය මැණික් නිදියෙන් සුවසේ ඉල්ලන් ගරාගත්ත කෙනෙක් තමයි මම. සුවසේ ඉල්ලන් ගරාගත්ත කෙනෙක් තමයි. ඒ නිසා නෝනා නිරේතුරුවම ධර්මයේ අම්මා කියන්නේ ඉල්ලමක්, අම්මා කියන්නේ තාත්තා කියන්නේ ඉල්ලමක්. ඒ ඉල්ලමෙන් ගරා ගන්නා වූ කුසල් සංස්කාරමයි නෝනා ලෝකේ සැබෑම සැපයට අපිව ඔසවලා තියෙන්නේ. එනිසා ඔබ අම්මා කියන ඉල්ලම අම්මා අසතුටෙන් තැබලා අම්මාට දුක් දීලා ඔබ සෑම නිමේෂයකදීම අම්මා කියන ඉල්ලමෙන් ගරාගන්නේ අකුසල් සංස්කාරයක්මයි. ඒ අකුසල් සංස්කාරයන් නොනා රහතන් වහන්සේ කෙනෙකුට පීඩා කළාහ බලවත් අකුසලයන් කරාපිව අරගෙන. එවැනි බලවත් අකුසල් අපිට විපාක දෙන්නේ කුමක් නිසාද? ඊළඟ ජීවිතයට යන්න ඉස්සෙල්ලා මේ ජීවිතේදීම අම්මා තාත්තාට පීඩා කළොත් ඒ පීඩාව නිසා ඒ පීඩා කරපු දරුවන් වැඩිවියටපත් වෙලා දුවා දරුවෝ හැදුවට පස්සේ ඒ දුවා දරුවන් විසින් අර දරුවන්ව පීඩාවට අම්මා තාත්තා පීඩාවටපත් කරනවා. ඒ ඕක තමයි වෙන්නේ. හුඟක් අම්මා තාත්තා පීඩාවටපත් වෙන තැන්වල හොයලා බැලුවොත් ඒ අම්මා තාත්තා තමන්ගේ අම්මා තාත්තාට පීඩා කළා තියෙන්නේ. දැන් මේ මොහොතේ තමන්ගේ අම්මා තාත්තාට පීඩා කරනවා තමන්ගේ දරුවෝ දකිද්දී ඒ දැක්ම ඔස්සේ අනාගතයේදී තමන්ගේ අම්මා තාත්තා වයසට ගියාම ඒ ආකාරයෙන් මේගොල්ලෝ පීඩාවට හේතුඵල ධර්මය සංස්කාර අකුසල් විපාකය තේන්නා. ඒක මෙලෝදි මේගොල්ලෝ විපාක විඳිනවා. ඉන් පස්සේ ඒගොල්ලෝ ඊළඟ ජීවිතයේ උප්පත්තියක් ලබද්දී අනිවාර්යෙන්ම ඉපදෙන වෙලාවෙම අම්මා මැරෙනවා. සමහරවල් ඉපදිලා අවුරුද්දෙන් දෙකෙන් අම්මා මැරෙනවා. නැත්තම් අම්මා දාලා යනවා. ඔය ළමා නිවාසවල ජීවත් වෙන අහිංසක දරුවෝ කියන්නේ කවුද? පෙර ජීවිතේ අම්මා තාත්තලාට දැඩි විදියට පීඩා කරපු දරුවෝ. තේන්නාද? අම්මා තාත්තාගේ රැකවරණයක් නැහැ. ඔය පාරේ දාලා යනවා කියන දරුවෝ, වැසිකිලි වලවල් වලට දාලා යනවා කියන දරුවෝ කවුද? පෙර ජීවිතේ තමන්ගේ අම්මා තාත්තලාට දැඩි විදියට පීඩා කරපු දරුවෝමයි. දැන් සමහර ඔය පූසෝ ඉන්නවා, බලල්ලු ඉන්නවා, වෙනවත් ඔය කබරයෝ තලගොයි වගේ සත්තු ඉන්නවා. පැටිය දාපු ගමන්ම අම්මා විසින්ම මරාගෙන කනවා. තේන්නාද? ඒ පැටිය දාපු ගමන් අම්මා විසින්ම තාත්තා විසින් මේ පැටියා මරාගෙන කන්නේ කුමක් නිසාද? පෙර ජීවිතේ මව්පිය දරුවන් අතර තිබ්බා වූ ගැටුම් වල හේතුඵල ධර්මයක්. සංස්කාරපච්චය විඥාන සංස්කාරයන්ට අදාළව අර බලල් අම්මා තුල විඥානය සකස් වෙනවා දරුවාව මරාගෙන. සංස්කාරපච්චය විඥාන සංස්කාරවලට අදාළව විඥානය සකස් වෙනවා. ඒ වගේ නිරේතුරුවම අපි මේ ත්‍රිසන් ලෝකයේ දැක්කත් සමහර වෙලාවට ඒ ත්‍රිසන් සතා පැටව දාන වෙලාවම අම්මා මොකක් හරි හේතුවකින් මැරිලා. මැරිලා වෙලා අර පැටියටත් කිරිත් නැතුව බඩගින්නෙම තමයි පැටිය මැරිලා. ඒතොන් නම් මේ සෑම දෙයක්ම අම්මා තාත්තාට කඳුලක් දුන්නොත් නිරේතුරුව දකින්න ඕනේ ඒ කඳුල ගින්දරක් කියන කාරණේ. තේන්නද? අම්මා තාත්තාට දෙන කඳුල සංසාරයේ අපිව කල්ප ගානක් ගින්දර වලින් පුච්චනවායි කියන කාරණේ දකින්න ඕනේ. නමුත් මේ සෑම දෙයක්ම නොනා සංස්කාරයක් අකුසල් විපාකයක්. මේ මොහොතේ යම් අම්මා කෙනෙක් දරුවන්ගෙන් පීඩාවටපත් වෙනවා නම් ඒ දරුවාගෙන් පීඩාවටපත් වෙන්නේ ඒ අම්මාගේ තකුසල් සංස්කාරය. ඒක හොඳට තේරුම් ගන්න. අපි කොච්චර මේවා කතා කළා කියලත් වැළකෙන්නේ නැහැ. මොකද අම්මා ඒ අම්මලාගේ අකුසල් විපාක නවතින්නේ නැහැ. තේරුණාද? ඒ නිසා මේ මොහොතේ කොයි අම්මා කෙනෙක් දරුවන්ගෙන් පීඩාවටපත් වෙනවා නම් ඇත්ත වශයෙන් මේක දරුවාගේ විතරක් වරදක් නෙමෙයි.
දරුවාට පීඩා කිරීමට දැනීම් සකස් වෙන්නේ ඊට අදාළ සංස්කාරයන් අම්මා තුළ තියෙන නිසා. එයා මේ ජීවිතේ අම්මා තාත්තාට සලකන්න පුළුවන්. නමුත් පෙර ජීවිතේ ඊට අදාළ සංස්කාර තියෙන. ඒ නිසා නිරේතුරුවම මේවා නෝනා අපි කතා කළා කියන තැනින් කවදාකවත් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ ඒකයි මං කිව්වා අපිට ලෝකේ හදන්න බෑ. මේවා දැකලා මේවා කමටහනක් කරගෙන ධර්මානුකූලව ජීවිතේ දැකලා අපි මේවෙන් මිදෙන්න ඕනේ කියන කාරණේ සකස් වෙනවා. ඉතින් ඒ වාට අපිට මේ ජීවිතේ අධ්‍යාපන පුරුදු විතරක් වැඩක් නැහැ නෝනා, සාංශාරික පුරුදුත් අපිට තියෙන්න ඕනේ. ඒ සාංශාරික පුරුදු විසිනුයි මේ ජීවිතේ අපිට පුරුදු සකස් කළ දෙන්න. සාංශාරික හුරුවක් නැත්තම් කවදාකවත් කොච්චර අපි ඉගෙනුවත් නෝනා අපිට කවදාකවත් මේවා සකස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අම්මා තාත්තාට නොසලකීම සම්මා දිට්ඨියේ දුර්වලභාවයක්. සම්මා දිට්ඨියේ දුර්වල කුමක් නිසාද? කල්යාණ මිත්‍රාස්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම. ඔච්චර උතන තමයි තියෙන්නේ. ඒ නිසා අම්මා තාත්තලාට දුක් දෙන්න එපා කියලා කොච්චර කිව්වත් වැඩක් නැහැ. තේරෙනවද? ඇයි? ඊට හේතුවටයි පිළියම් කරන්න ඕනේ. මොකද්ද හේතුව? කල්යාණ මිත්‍රාස්‍රය තුලින් ඒගොල්ලන්ට කියලා දෙන්න ඕනේ අම්මා තාත්තා කියන්නේ කුසල් නිදියක් කියන කාරණය. යමෙක් අම්මා තාත්තාට සලකනවා නම් නෝනා ඒ සැලකීම තුල ලබන්නා වූ ආනිසංසයන් එයා මේ ජීවිතය තුලදීම ලබනවා. මේ ජීවිතය තුලදීම ලබනවා. මොකද බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ කියන තැන තියලා තියෙනවා අම්මාව. මොකද මම මේ අත්දැකීම තුලින් අම්මා තුලින් ගන්න තියෙන සැබෑම කුසලයේ ගත්ත දරුවෙක්. මම අත්දැකීමත් තුලින් මං කියන්නේ මේ කුසල් නිදිය කවදාකවත් අකුසල් නිදියක් බවට පත් කරගන්න. එනිසා මේක සුවසේ ගරා ගන්න ලැබෙන අම්මාගේ කඳුළු බින්දුවක, අම්මාගේ මුත්‍රා බින්දුවක, අම්මාගේ මුත්‍රා තැවුණු රෙද්දක නෝනා සක්‍රියා වීමට අවශ්‍ය සාධක තියෙනවා. නමුත් අපි ඒ සාධක නෙලා ගන්නෙ නැහැ. ඒ සාධක නෙලා ගන්න නැතුව අපි උදේ ඉඳන් කුඹුරු කොට කොට රස්සා කර කර කන්තෝරු ගිහිල්ලා හම්බු කරන්න යනවා. සක්‍රියා වෙන්න අවශ්‍ය දේ මෙතන අපි අතහැරලා ගන්න. බලන්න කොච්චර මෝඩකමන්ද කියලා නේ. අරසා සශ්‍රීක කල්ප ගණන් දිව්‍යාංගනාව පිරිවරාගෙන දිව්‍ය ඕජාව, දිව්‍ය තේජස්, දිව්‍ය ආශිර්ය පිරිවරාගත්ත සක්‍රියා වෙන්න අවශ්‍ය ධනයක් අතහැරලා දාලා අපි ගිහිල්ලා පැයටේ රස්සාව කරලා රුපියල් 1000ක් වෙනවා. තේරුණාද? අරසා දෙයක් ගෙදර තියෙනවා නේ. අරසා සස්නීක සැපයක් ගෙදර තියෙනවා. ඇයි මේක දකින්නේ නැත්තේ? සම්මා දිට්ඨිය දුර්වල. සම්මා දිට්ඨිය දක්ෂ කෙනා එයා රාජකාරියක් කරලා මෙතන තියෙන සැපයත් එයා මතු කරලා ගන්නවා. මොකද මෙතන සක්‍රිය වෙන්න අවශ්‍ය සැපේ තියෙනවා. තේන්නා? මේ පැය 8ක් වැඩ කරලා මාසෙ අන්තිමට රුපියල් 50000ක් ගන්නව නෙමෙයි. කිසිම බාධාවකින් තොරව කල්ප ගානක් දිව්‍ය සැප විඳින්න සක්‍රිය කියන සැපේ මෙතන තියෙනවා අම්මලා. තේන්නා? ඒ සක්‍රියා කියන සැප විතරක් නෙමේ රහත් ඵලයට, සෝවාන් ඵලයට අවශ්‍ය සාධකත් මෙතන තියෙනවා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ අම්මා කියන තාත්තා කියන චරිතය තුල නෝනා දිව්‍ය සැපේ, සක්‍ර සැපේ වගේම භව නිරෝධයට අවශ්‍ය සාධක සැඟවිලා තියෙනවා කියලා. ඉතින් ඒක මතු කරලා දෙන්නේ සම්මා දිට්ඨිය තුලින්. මට මතකයි මං එක්තරා අවස්ථාවක ඔය රෝගී වෙච්ච මුල් අවස්ථාවේ ඔය අපේ අම්මා එක රෝහලක හිටියා. ඒ අම්මා ඒ වෙලාවේ සිංහල බෙහෙත් කළේ. දැන් සිංහල බෙහෙත් කළාම හැමදාම රාත්‍රී 6 ඉඳන් උදේ වෙනකම් මම තමයි අම්ම ළඟ ඉන්නේ. එතකොට කසාය අරිෂ්ඨ තමයි දෙන්නේ. ඒ දෙනකොට යාට ගොඩාක් වැසිකිලි යනවා. දැන් මං හැමදාම හවසට යද්දී මං හැමදාම ඒ ඊට අදාළ අර කොළ අරවා මේව අරගෙන තමයි යන්නේ. අම්මා හැමදාම රෑ 7 මාර වෙනකොට වැසිකිලි යනවා. දැන් මේ කටයුතු ඔක්කොම සිද්ධ කළාට පස්සේ දැන් එක දිගටම සතියක් විතර ඉඳලා එක දවසක අම්මට වැසිකිලි ගියේ නැහැ. නමුත් නෝනා මටේ වැසිකිලි නොගියාය කියන කාරණය මට දැනුනේ නෝනා මගෙන් අවුරුද්දක් යමෙක් වැඩ අරගෙන පඩි නොදී මාව එළෙව්වාම ඇතිවෙන්නා වූ දැනීමක් තියනවාද? මට එදා දැනුනේ එහෙම දැනීමක්. එහෙනම් මොකද මං ඒ තුලින් ඒ සා කුසල් ආස්වාදයක් ලැබුවා. මට මතකයි එක රාත්‍රියකට ඒ අම්මර කසාය බීම නිසා රැයට පස්වතාවක්වත් මුත්‍රා කරනවා. ඒ මුත්‍රා කරන පාරක් පාසාර ඇඳට දාලා තියෙන රෙද්ද තෙමෙනවා. මම එක රැයට ওই රෙදි 6 හොදලා තිනවා ෆෑන් එක යට දාලා නැවත දාන්න. මොකද ඒසා අම්මා කියන නිදියෙන් නොනා ගන්න තියෙන කුසල් ගරාගත්ත කෙනෙක් මම. මගේ අම්මා කියන නිදියෙන් ගත්තේ කුසලයේ 150ක් මගේ ජීවිතේ මොකක් කර ශක්තියක් තියෙනවා නම් මගේ අම්මා කියන නිදියෙන් තමයි ඒ කුසල් ශක්තිය මතු කළා. ඒකයි මං කිව්වා අම්මා කියන තාත්තා කියන ශ්‍රේෂ්ඨ කුසල් නිදිය තුල ඔබට සක්‍රියා වෙන්න අවශ්‍ය සාධකත් තියෙනවා, ඔබට භව නිරෝධයට අවශ්‍ය සාධක දෙකම සැඟවිලා තියෙනවා. නමුත් ඔබ මේ දෙකටම පයින් ගහලා ගන්න අකුසලේ නම් පුතේ කර අපරාධයක් කියලා. තේන්නාද? ඒක අපරාධයක්. ඒ නිසා නිරේතුරුව ඔබ දක්ෂ වෙන්න අම්මා කියන්නේ රහතන් වහන්සේ කියන අර්ථය ළඟ තිබ්බ අර්ථයක්මයි බුදුරජාණන් වහන්සේ. ඒ නිසා අම්මාට රිදවන කෙනා රහතන් වහන්සේ කෙනෙකුට රිදවීම නිසා සකස් වෙන සංස්කාරයන් ලබන්න සංසාරි බලාපොරොත්තු වෙන්න ඕනේ.